විග්‍රහයක් මුල් අවස්ථාවට සිද්ධ කළා දෙනවා. ඒ වගේම මේ පිළිබඳ නැවත නැවත අහලා ප්‍රගුණ කර ගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. ඒ වගේම දුක්ඛ කියන වචනේ විශේෂයෙන්ම දැල ගන්න ඕනේ. ඒ දුක්ඛ කියන වචනේ අපි තේරුම් අරගත යුතුයි. අපි දකින දුක්ඛ එක කොටසක් තියෙනවා. දැන් මෙහෙම තේරුම් ගන්න ඕනේ. දුක්ඛානුපස්සනාව වඩනකොට අපි දුක්ඛ කියන්නේ මොකද්ද? දුක්ඛ බයක් කියන කින අර්ථයකින් එක විග්‍රහයක් කරා. බයක් කියේ දුක දකින්න කියලා. අනිත් බන්නකොට පිළින අර්ථය. අනිත්‍යතාවය මුල් කරගෙන දකින්න. දුක දකින්නකොට දකින්න කිව්වා සංඛාර දුක්ඛේ මුල් කරගෙන ඒක යම ගොඩ නැගීමට ගන්න ආස්වාදයන් නොදෙන ආස්වාදයන්ගේ භයානකාරත්වය. අනත විග්‍රහ කරනකොට අසාරාර්ථයෙන් දකින්න කියලා පෙන්නවා. ඒ වගේම යම් කිසි දෙයක් හැදුනහම ඒක ඒකාන්තයෙන් උපම් මොහොතේ ඉඳලා හංගතයක් හටගන්නේ. හටගත්ත මොහොතේ ඉඳලා ඒක විනාශය කරා ඒකාන්තයෙන් නොනවතී ගමන් කරනවා. ඊළඟ ඒකාන්තයේ වැඩ පිළිලා යනවා මොකද ඉතුරු කරන්නේ නැතුව. මෙන්න මේ කියන කාරණේ විග්‍රහ කරලා දුන්නා. ඔයගේ තමයි විග්‍රහ කරලා දුන්නේ මුලදී අනිත් දුක්ඛාරත් වශයෙන්. ඒක දුක්ඛාරය සත්‍ය දකින්නකොට දැන් අපි දකින්න ඕනේ මොන විදිහේ දුක්ඛාරය සත්‍ය දකින්නේ කියන කාරණේ. ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අපි ඒ සම්පයෝගෝ දුක්ඛෝ පියේ විපයෝගෝ දුක්ඛෝ යම් පිටන්න ලැබෙති සම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදාන කන්දා දුක්ඛා කියලා. දැන් මෙහෙම යම්කිසි ක්‍රමයකින් විග්‍රහයක් තියෙනවා. මේ ඔක්කොම කැටි කරලා අරගෙන සංකිට්ඨේන පංච උපාදාන කන්දා දුක්ඛා කියන වචනයක් දුන්නා. අවසානයේ ජාති දුක ජරා දුක ව්‍යාධි දුක මරණ දුක අප්‍රියන් හා වෙන්වීමේ දුක ප්‍රියන්ගේ වෙන්වීමේ දුක ඒ වගේම කැමති යමක් නොලැබීමේ දුක ආදී වශයෙන් විග්‍රහ කරනවා. යම් කැමති යමක් එතකොට ඊළඟ දුන සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කිය. ඒ වැදගත්ම තේරෙන්නේ අන්තිම පදේ. සංකීර්ත මොකද අපි කියනවා කොටින් කියනවා නම් එහෙනම් සම්පූර්ණ කැටි කරලා කියනවා පංච උපාදානස්කන්ධේ දුකයි කිය. දැන් එතකොට අපි බලන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. අපිට මොලි කිව දුක්ඛ තේරෙනවද? මේ දුක්ඛාර සත්‍ය පිළිබඳ විග්‍රහ කරනකොට බුද්ධහමී පෙන්නා කියනවා මේ කියන ආර්ය සත්‍ය හතරේ එකම සත්‍යයක්වත් මේ සාධනෙන් බැහැර කාටවත් ලබන්න බෑ කියලා. දකින්න බෑ. එතකොට යම්කිසි විදිහක එනම් ආර්යෝ පමණක් දකින්න ආර්ය ධර්මයේ තුලින් පමණක් දකින්න පුළුවන් දුක මොකක්ද? ලෝක සම්මත දුක අනිකාට දකින්න පුළුවන්. ඒකට ආගම් බීජයක් අවශ්‍ය නැහැ. ඒතර මොකක්ද දකින්න ඕනේ? එනම් විතර ආගම් බීජයක් නැතුව දකින්න දුකයි. ආර්යෝ විසින් ධර්මය හරහා දකින්න තේරුම් ගන්න දුක මොකක්ද? ওই දුකේ වෙනසක් තියෙනවා. මොකද හේතුව? මොනම හේතුවක් නිසාවත් බුදුදහම තුල පෙන්නන දුක්ඛාරය සත්‍යයි. අන්‍ය සාධනෙක නැහැ කියලා පැහැදිලිව පෙන්නලා තියෙනවා. ඒ කොහොමවත් අනිසාධනෙක නැහැ. දුක්ඛ සමුදාය සත්‍යයක් නැහැ. අනිසාධනෙක විග්‍රහයයි. දුක්ඛ නිරෝධාන සත්‍යය හෝ දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදා අනි සත්‍යය කියන මේ එකක්වත් අන්‍ය සාධනෙක නැහැ. ඒතර මේක වෙනස මොකක්ද කියලා මම තෝරා ගන්න. අපි ඉතලා දකින්නේ දුක්ඛාර සත්‍ය වශයෙන් බුදුදහම තුළ වෙන්නු දුක්ඛාර සත්‍ය අනේ සාසනික නැති දුක්ඛාර සත්‍ය මොකක්ද? ඒක කොහොමද හොයාගන්නේ? දැන් මේක මොකද තෝරගන්න ඕනේ ක්‍රමී? ඇයි අපිට බැරි මේ දුක්ඛාර සත්‍ය කිව්වහම සම්පූර්ණම අනිකයි දකින්න බැරි දුක්ඛාර සත්‍ය තෝරගන්න අනිකයිගේ වේ කරලා කවුරු දකින දුක්ඛාර සත්‍යයක් කියන්නේ? දැන් ජාතිය දුකයි කිව්වොත් ඒ ජාතිය දුකයි කියන්නේ මොන හේතුවක් නිසාද? ඒතර අපි දකින්න ඕනේ ඔය වෙලාව බලන්න ජාතිය දුකයි කියන්නේ ඇයි? ඒතර ජාතිය දුකයි කියනකොට මොන ජාතියද දුක? අනික් අය මෙදකින් එකක් අපි දකින්නත් ඕනේ.
නැත්නම් දුකාරි සත්‍ය දැක්කා වෙන්නේ නැහැ කවුරුත් දකින්න දුක දැකලා. එනගේ වෙනසක් තියෙන්න ඕනේ. ප්‍රහරි විශේෂ දෙයක් තියෙන්න ඕනේ. අන්නේ කොහේ ආවද ඕනේ. මොකද ආර්යව දකින්න දුකයි අනාර්යව දකින්න බැරි. ඒ වගේම ආර්යව අනාර්යව කවුරුත් දකින්න දුක මොකද්ද? මෙන්න තෝරා ගන්න. ලෝක සම්මතිය යම්මයි දකින්න දුකක් තියෙනවා. ඒ ලෝක සම්මතිය දකින්න දුක ආගම්බේදයක් නැහැ. අවිද්‍යාව යම්කිසි බුද්දරේ උපන්නා. ඒ ඉපදීම නිසා යම්කිසි ආකාරයක විදිර දුකක් තියෙනවා. උපන්න බුද්දලයා නිසා හදා ගන්න වඩා ගන්න කවන්න බොවන්න ආදී කටයුතු වලට හරි හම්බ කර ගන්න වේද මහන්සි වෙන්න ඕනේ දුක් වෙන්න ඕනේ. එතකොට ඒ වගේ කටයුතු වෙන ළිඩ හැදුනහම දුක් වෙන්න ඕනේ. දුක වෙනවා. කැපුණහම පෙරුණහම අතපය කැඩුණහම දුක වෙනවා. තුවාල වුණහම ඒවා එනවා කවුරුත් දකින්න දුක. ඒවා හැම කෙනෙක්ම දකින්න. මහලු වෙනවා. යන්නේ ඉන්න බැරුව යනවා. එක්තැන් වෙනවා. ඒවා දුකයි කියනටත් කියපුවහම අබෞද්ධයෙක් දකින්න ඇදහුවොත් අපිට ලැජ්ජයි කියන්නේ දකින්නේ අහිතරයි දකින්නේ කියලා. එහෙම එකක් තියෙනවා හේතු බල න්‍යායයන් කරන දකින්න ලහම තේරුම් ගන්න ඕනේ. ඒ වගේම අපි නිකන් කතා කරලා බෑ. අපි කියන්න ඕනේ පැහැදිලිව පෙන්වා දෙන්න ඕනේ. ඒ අනික්කයි දකින්න දුකක් තියෙනවා අපි ඒක දකින්න. හැබැයි ආර්යෝ දකින්න දුක ඊට වඩා වෙනස් එකක් කියන්නේ මොකද්ද කියලා පෙන්වා දෙන්න ඕනේ. ඒක අනික්කයි දකින්න නැහැ කියන්නේ මොකක් නිසා? ඔය කාරණේ විග්‍රහ කරන්න. ඔන්න ඉතලා කිව්ව දුක් ටික ඔක්කොම ඔය සියයේ ඔය දකින්න දුක් වලින් සියයට 10ක් වත් මේ ආර්ය ධර්මයේ අහලා තේරුම් අරගෙන විදර්ශනා වලු ප්‍රඥාව අහලා නොවෙච්ච අය දකින්න ලැබෙන්නේ නැහැ. ඒක වැහි ආස්වාද මායාවකින් වැහිලා තියෙන්නේ. ඒක හොඳට තෝරා ගන්න ඕනේ. ධාති දුක් කිව්වහම මොන මොන ධාති දුක්ද? ධාති දුක කියන්නේ තමන්ගේ ඉපදීම විතරයි. ඒක විග්‍රහ කරලා ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ධාති විග්‍රහ කරනකොට පෙන්නනවා. තමන්ගේ උපත විතරක් නෙමෙයි. තමන්ගේ පිරිසක් ඉන්නවා. අමුදරු දේවාපියෝ නෑජෑයෝ එතකොට නිර්වාණයෙම ඒ විතරක් නෙමෙයි ඌරව කුල්ලු හරා එතකොට නිර්වාණයෙම ඒ විතරක් නෙමෙයි කන්හිදී මුතුමැණික් වාගේ දේවල් ඒ වගේ තමයි ඒක වෙන්න පුළුවන් එකේ බැරි ආන වාහන වල හරි ආදි කියන සියලුම දේවල් මේ ඔක්කොම જાති කන්හිදී જાති එනම් සජීවී විතරක් නෙමෙයි අජීවී ඒවා જાති කියලා පැහැදිලිව විග්‍රහ කරනවා ජාති ධර්ම සූත්‍රයේ ආදී සූත්‍ර වල විග්‍රහ වෙනවා. ඒවා ජාති ධර්ම. යමක් ජාති ධර්ම නම් ඒවා ජරා ධර්ම. ඒවා මරණ ධර්ම. ඔය කියන ඒවා ජාති ජරා ජාති ධර්ම හැබැයි නම් ජරා මරණ ඒවට උරුමයි. එතකොට මේ ජාති ධර්ම කියලා යමක් වෙන්නකොට ඒ හැම එකම දුක අපි වෙන්න ඕනේ. අපි ඒක දකින්න ඕනේ. ඒ ජාති දුක කියන එක මොකක්ද? ජාතිය වලින් එන දුක මොකක්ද කියලා අපි හොඳට හිතලා බලන්න ඕනේ. ඒතර අනිකාය දකින්නේ නැති දුකක් තියෙනවා. ආර්යව දකින්න ඕනේ. ආර්ය ධර්මයෙන් තුලින් ඒ දුක. කවුරුත් දකින දුකක් තියෙනවා. ඒ දුක් මට්ටම ආර්ය කොහොමද දකින්න අනාර්යව දකින්න. ඒ දකින්නේ නැති හරියක් විග්‍රහ වෙලා තියෙනවා ඒක දකින්න. අපි තව මෙහෙම දෙයක් යම් කිසි මිනිසෙකුට අපඝාත මිනිසෙක් හම්බ වෙනවා. ඒ අපඝාත මිනිසයා නීතියකින් ඔහුට බැනවෙන පැවරෙන යම් කිසි දඬුවමක් වශයෙන් මේ මිනිසයාට ජීවත් වෙලා ඉන්නකම් සියලු අපපත්තාන ඉල්ලන සියලු දේ දෙන්න ඕනේ. සියලු අපපත්තාන කරන්න ඕනේ. මේක තමයි ඔබට පවරන දඬුව. යම් කිසි නීතියකින් දඬුවමක් ලැබෙයි.
අර අබ්බගත මනුස්සයා ජීවත් වෙලා ඉන්නක නාවන්න ඕනේ, කවන්න පවන්න ඕනේ, අන්දවන්න පරන්දවන්න ඕනේ, මල මුත්‍රා පහ කරවන්න ඕනේ, හොදවන්න ඕනේ, පිරිසිදු කරන්න ඕනේ. ඒ වගේම ඉල්ලන ඉල්ලන තැන යන යන තැන කියන තැන වල එක යන්න ඕනේ. රූප බලන්න හවා රූප පෙන්වන්න දෙක යන්න ඕනේ. මොනවා හරි අහන්න ඇහුවොත් අහන ඒවා කියන්න ඕනේ, ඒවා පෙන්වන්න දෙක යන්න ඕනේ. මොනවා හරි සුවඳ જાති ඉල්ලුවොත් ඒවත් ලබා දෙන්න ඕනේ. රස જાති ඉල්ලන ඉල්ලන ඒවා හොයලා ලබා දෙන්න ඕනේ. මොනවා හරි පහසක් ඉල්ලනවා නම් ඒ පහසත් ලබා දෙන්න ඕනේ. හිත හිතවන්නත් බැහැ. ඔන්න ඒ විදිහට මේ පුද්ගලයාට සාතු කරන්න ඕනේ. දැන් පොඩ්ඩක්දී ඔය කියන දේ හැබැයි කවුරුවත් වැහක් වෙන්නේ නැහැ ඔබට මේ මනුස්සයාට සාතු කරද්දී. කල්ලි හැම වෙලාවෙම කණ්ඩ මොඩ හොයන්නේ නෝ කවුරුත් වැහක් වෙන්නේ. යාට සාතු කරන්න ඕනේ ඔබමයි. ආහාර සපයා දෙන්නත් ඕනේ. ඇඳුම් පැළඳුම් සපයා දෙන්නත් ඕනේ. මේ හැමදේම ඔබ විසින් කරයි. මොනවා කරලා හරි කමන්නේ. ඒවා කරලා දෙන්න. මෙන්න මේ විදිහේ බැවැීමක් ඇවලුවොත් එහෙම කොච්චර කාලෙකටද ඒ මිනිසයා ජීවත් වෙලා ඉන්නේ. ඒ කියන්නේ කොච්චර කාල ජීවත් වෙයිද මේ අම්බල ගාතේ. ඒ කියන්නේ අවුරුදු 10ක් 15ක් 20ක් 30ක් 40ක් 50ක් 60ක් 70ක් අවුරුදු 100ක් ඉඳලා පුළුවන්. ඉන්නකම් කරා පුළුවන්. මෙන්න මේ විදිහේ දඩුවමක් නියම කරලා කෙනෙකුට බාර දුන්නොත් එහෙම යාට මොකක් තේරෙන්නේ? මට මොනතරම් කරදරකාරී දුක් ගොඩක් බාර දුන්නාද කියලා වැටහිද නැද්ද කියලා බලන්න. ඒ වගේ දෙයක් තමන්ට සිද්ධ වුණොත් එහෙම මං අනාතයිනේ මට උච්ච දෙයක හැටි කිය. මොන බරක්ද මට මේ කරදර ගැහුවේ? මොන දෙයක්ද මට මේ සිද්ධ වුනේ කිය. එයා කොයි තරම් දුරට අසහනයට පත් වෙනවද? ඔව් ඒ දකින්න දුක කොච්චර බලවත් ඔබට දකින්න වෙයිද? ඔක මතක් වෙනකොට. විඳින්න වුණාම නෙවෙයි. ඔහොම එකක් වුණා නම් මට කිය තමන් හිතුවොත්. තමන්ට මතක් වෙනකොට කොච්චර ඉදරේ ඉන්නේ. ආවේගයක් ඇති වෙයිද? අපොච්චි එහෙම දෙයක් වුණා නම්. මොන තරම් කරදරයක්. එහෙම අදහසක් එනවා. දැන් අපි පොඩ්ඩක් ඉඳලා බලන්න ඕනේ. ඔය කියන්නා වූ මිනිස්සු අභගාජය තමයි මේ කරේ. මිනිස් කුසකින් උපන්. දැන් උපන්නා වූ මේ මිනිස් කුසේ උපන්න හයට උඩු උඩුව දාලා තියෙනවා. ඒ කාලේ තනි කර අභගාජය. දැන් අභගාජයට අවශ්‍ය කරන්නා වූ කනවල දේවල්, අදින පරදින දේවල්, මල මුත්‍රා පහ කරන්න, නාවන්න හොදන්න සියල්ලම කරන්න. අනනකොට නලවන්න. ඒ හැමදේමත් කරන්න ඕන. හැබැයි දැන් මේ අබ්බගාතයදී මොකද Tamanṭei taman tabbagaya. හැදිර සරත. අබ්බගාතය වුණේ taman කියන මේ කය. හිත තමයි මේ කය මෙහෙවන්නේ. නැත්නම් කයට මොනවත් කරගන්න බැහැ. යන්නේ ඉන්නත් බැහැ, කන්න බොන්නත් බැහැ, අහරණයි. හිත විදි කය මෙහෙවන්න ඕන. මෙහෙවලා වුණේ ඔක්කොම කරවන්න. එතකොට මම කියලා හදාගත්ත ජාති. එතකොට ඒ ජාති අසරණ බව අපිට පේනවා. දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දූපුතුන්, සාහි භාර්යාවන්, මව්පියන් මේ ඔක්කොම ජාති දාන. එනම් මේ ඇදලා ඇවිල්ලා බැදිලා තකට වෙලා ඉන්න පවුල. ওই ජාති ධර්ම ඔක්කොම අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට සම්බන්ධව එකිනෙකාට ඊක බර උස්සන්න වෙනවා. ඒවා පිළිබඳ පෝෂණය කිරීමට සම්බන්ධ වෙන්න වෙනවා. ඊළඟට හැම එකක් පාසා අන්‍යෝන්‍ය වශයෙන් අර පොඩි දරුවා වෙන කාලේ දෙමව්පියෝගේ හදන. අර ඔක්කොම බල මුද්‍රය ඇදලා දුන්න කරලා ඔක්කොම හදන. අපි දිදී බාහිර ඇවිගෙන හිටමු. අර බාහිර අබ්බගාතිය ටිකක් අපිට කිසිම සම්බන්ධයක් නැහැ කියන්නේ. අවුලේ නැහැ එහෙම පිළිසක්. අපේ නෑදෑකමක්වත් හිතවත්කමක්වත් මුළු සම්බන්ධයක් නැහැ. ජාතියෙන්වත් කුලයෙන්වත් ගෝත්‍රයෙන්වත් සම්බන්ධෙකුත් නැහැ.
එහෙම පිළිසක් තමයි මේ අනිදාද දරුවා කියලා පෝෂණය කරන්න වෙලා තියෙන්නේ. අද දවෝ හැදින පෝෂණය කරන කට්ටියත් ඒ වගේ කොහේ හරි අනාථ වෙලා ඉන්න කට්ටිය. හැබැයි අපි කරන්න ඕන වෙලා තියෙනවා. එහෙම කියලා හිතුවොත් එහෙම. අර අපිට මව මගේ කියන එකට අයිති නැති ඒවා කියලා හිතුවොත් දැන් මොකද වෙන්නේ? අපිට තේරෙනවා අපි වඩා තිබෙන්නා වූ දේවල් කොච්චර නම් අපිට හරදරද. එතකොට ඉවගේ යම් කෙනෙකුට කියනවා මේ ගෙවල් දරවල් ඉඳලා අපිට කිසිම අයිතියක් නැහැ. ඒවේ අයිති අපිට. හැබැයි ඔබ මේවා ඉඳගෙන මේ සියල්ල වගා කරන්න ඕන. ඒ වගා කරලා හදලා මේ ගෙවල් දරවල් ඔක්කොම හදන්න ඕනේ, සුද්ධ කරන්න ඕනේ, ප්‍රතිසංස්කරණ කරන්න ඕනේ. ඒ හැම දෙයක්ම කරන්න ඕනේ. හැබැයි සත පහකවත් අයිතියක් ඔබට නැහැ. එහෙමත් අපි නියෝගයක් බලනවා තියෙනවා. ඒ ඉන්න බිරිඳගේ අයිතියකුත් නැහැ මොනවා. හැබැයි උදව් උපකාර ඔක්කොම කරන්න ඕනේ. ඒවා හැම දෙයක්ම කරන්න ඕනේ. අන්න ඕනේ වාසිය හැම දෙයක්ම කරලා දෙන්න ඕනේ. ඔබේ කියන්නේ කවුරුවත් නෙමෙයි. ඔබ තනි. හැබැයි ඔබටවත් ඔය ධර්ම ශරීරයව අපි ආ ශරීරය ගැන කියලා නෝ අන්ති කිහිල්ලුවොත් එහෙම. ඔය කියන ක්‍රමයේ බැලුවොත් ඔය තමන්ගේ කය නැති අපඝාතයලත් ඔය අතරේ සාර්ථක කරගන්න. එතන අනිත් කොයි තියෙන සතු ඉන්නවද? මොකෝ හරි හදන බල්ලෝ බලල්ලෝ ආදී සතුගේ පටන් ගෙන ඕකව. ඒවගේ කිසිම අයිතියකුත් ඔබට නෑ. ඔබට කිසිම සම්බන්ධයක් අයිතියක් නෑ. අනුගේ බල්ලු බලන්න සතු. හරක් එහෙම ඉන්නන ඔක්කොම අනුන්ටයි. හැබැයි ඔබ හදන්න ඕන. දැන් මෙන්න මේ යාති එක පැවරුණොත් එහෙම. අපිට මොකද හිතෙන්නේ? අන්න එතකොට දකින්න හම් වෙනවා එක දෙයක්. බුදුරජාන් වහන්සේ යමක් ජාති ධර්ම කිව්වා. ඔන්නේ ජාති ධර්ම ටිකේ ස්වභාවය ඔන්න ඔහොමයි. හැබැයි ওই ටිකේ අපි සිද්ද නොවන දෙයක් හිතයි. මේ කායට මම කියලා හිතයි. අනික ඒවා ඔක්කොම මගේ කියලා හිතයි. ওই ලෝක සත්‍ය හැම කෙනෙක්ම ওই දෙකේ ඉන්නේ. කය හරි ප්‍රිය කරලා මම කියලා හිතයි. මම හෝ මගේ කය. මේ පිරිත මගේ දේපොළ ඉඩකඩම් මගේ. එතකොට හර කපාන වතුගෙඩි යාන වාහන රන්දිදී මුතුමැණි මගේ. මෙන්න මෙහෙම අදහසක් අරන් ඉන්නේ. මෙන්න මේ අදහස කරගෙන ඉන්නකොට මගේ නෙමෙයි නම් ඇතිවෙන්නා වූ වෙනස උදාර තේරෙන්නේ නැහැ. එහෙනම් මොකෙන්ද මේ වැළුවේ මේ දුක ඔක්කොම මම වගේ කියන දෘෂ්ටියකි. ඔකෙන් වහලා තියෙනවා. මමය වගේ කියන හැඟීම සංඥාවක් එනවා. ඒ සංඥාව ඔබ ප්‍රිය කර. මොකද ඒකට හේතුව? මනවදන රූප, මනවදන ශබ්ද, මනවදන ගන්ධ, රස, ස්පර්ශ ආදී වශයෙන් තිබෙනේ. යම් ආස්වාද මායාවක් දැනෙනවා. ඒ දැනෙන හින්දා ඒව එකතු කරගෙන ඒව දැනුම් දෙන මාධ්‍යයද කියනවා මම කිය. එකක්. ඒ දෙකේ උදව් දෙන බාහිර දේවා මගේ කියනවා. වටිනාකමක් දෙන්නේ මොකක් නිසාද මම වගේ දෙකට? ඔය කියන වටිනවයි කියනා වූ වෘත්තිය දෙන්නේ හේතුව ආස්වාදී නැති ස්වභාවය. මනවරණ රූප බලනකොට හරි ආස්වාදයක් දැනෙනවා. ශබ්ද අහනකොට ආස්වාදයක් දැනෙනවා. තමන්ට දැනෙනවා. හොඳ සුවඳ සුගන්ධයක් එනකොට ආස්වාදයක් දැනෙනවා. හොඳ රසයක් එනකොට ආස්වාදයක් දැනෙනවා. හොඳ පහසක් එනකොට ආස්වාදයක් දැනෙනවා. ඔය දැනෙන ආකාරය. ඒ දැනෙනකොට ප්‍රිය ස්වභාවයක් දැනෙනවා. ප්‍රිය මధుර බවක් දැනෙන්න පටන් ගන්නවා.
මෙන්න මේ දැනෙන කොට ඒ ස්වභාවයෙන් ලෝක සත්‍යය බොහෝම ඇලුම් කරනවා. ඒ ස්වභාවය මොකක්ද කියලා තේරුම් ගැනීමේ හැකියාවක් ලෝක සත්‍යෙට නැහැ. ආරි ධර්මයේ සිට විග්‍රහ කරලා දෙනකම් ඊයම්ව හිතනකම් ඒ යථා ස්වභාවය කාටවත් දෙයෙන් වැටෙන්නේ නැහැ. එහෙම දේශනා කරන දේශකේ කොහෙවත් ඇත්තෙත් නැහැ. ලෝකලා බුදුපියාණන් වහන්සේ හැරෙන්නේ ඒ ධර්මය හැරෙන්නේ ඒ දා බුදුදහම අහලා සුතව අරිය ශාවකෝ කියන තත්ත්වයටපත් වෙනවා. මේ යථාර්ථය තේරෙන්නේ නැතුව ඇත. අසුතව මුදජනෝ කිය දැනට වැඩේ ඒ ධම් ශ්‍රවණය නොකරපු කෙනාට කවදාවත් ඔය මම වගේ කියන දෘෂ්ටියක් එක්කලා තියෙන සම්බන්ධය වැඩි තේරුම් ගන්න බැහැ. ඒකෙම ඇලෙනවා ගැලෙනවා. ඒකෙම දෘෂ්ටිගත වෙයි. ඒකයි හේතුව. දැන් අපි හිතලා බලන්න ඕනේ ඒක වෙනද. මොනවායි අපේ මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන ඉන්ද්‍රිය ටික. අපිට ඇහැ තියෙනවා. කවදාවත් ඒ ලක්ෂණයි කියන රූප පේන්නේ නැත්නම් ඒ ඇහැ මරණ ධර්මයක් පේන්නේ කැත රූප. ඒ වගේම අපේ කනට මිහිරි ආස්වාදයක් කියන ශබ්දයක් කවදාවත් ඇහෙන්නේ නැත්නම් ආහාර කර්ම කටුක ශබ්ද නාසයට එන්නේ හැමදාම දුර්ගන්ධයක් විතර සුවඳක් නෙමෙයි නම් ප්‍රියමනාපක සුවඳක් නෙමෙයි නම් දියර දැනෙන රසයක් නෙමෙයි නම් නීරස දේවල් වුණා දැනෙන්නේ. කයට මොනම සුවයක්වත් දැනෙන දුප්පාසක් තියෙනවා නම් දුක් ස්වභාවයක් නම් දැනෙන්නේ. හිතන්න ගියාම දුක් දේවල් වුණා හිතෙන්නේ. අනිත් අප්‍රිය දේවල් වුණා හිතෙන්නේ. අපිට මොකද්ද දැනෙන්නේ? එහෙම වුණත් එහෙම ඒකට මම කියන්න කැමති වෙයි. මම එයි දරා ගන්න කැමති වෙන්නේ කියලා හිතලා බලන්න. එන මම එයි දරා ගන්න හේතුව මොකද උනේ? වැඩි හරියක් අපි ඉන්නේ මොනවද? ඇහැට අනිත් අරමුණු 1000 කෙනකොට. ඉතින් ප්‍රියජන අරමුණු එකක් ඇවි යන. ආවදියා ඉතුරු වෙන්නේ. ඒ වගේම කනට ශබ්දයක් එනකොට 1000ක් කටුක ශබ්ද අතරින් තමන්ගේ හිතට සතුටු වෙන්න පුළුවන් ශබ්ද එකක් ආවා ආපු ගමන් ගියා. දැනෙන්නේ නැහැ. නාසයේ ගන්ධයක් එනකොට 1000ක් දුර්ගන්ධ අතරින් මිහිරි සුගන්ධයක් ආවා ගියා. හිටින්නේ නැහැ. දිවට රස දැනෙන්නේ අතරින් මිහිරි රසයක් ආවා ගියා. හිටින්නේ අනිපව කොහොම 1000ක් එන්නේ මේ රසේවත් වී කයට පහතක් එන ගන්න 1000ක් දුක් අතරේ දුක් වේදන අතරේ ආස්වාදයි කියන එක එකක් ආවා ගියා. ඕවා ගැන සහ තිබෙන්නා වූ ප්‍රශ්න ගැන හිත හිතා ඉන්න හිතකට 1000ක් දුක් දුක්ඛම් ගන්නු දෙන හිත හිතීවි ඇස්සේ ප්‍රියමනාප සතුටු වෙන හිතක් ආවා ගියා. ඔච්චරයි කිව්වේ. එහෙනම් තිබිච්ච දුක් කරදර ඔක්කොම වහගත්තේ මොකක් නිසාද? ඔන්නෝ ඇවිදින් මොහොතක යන අර ප්‍රියමනාප ස්වභාවයක් ඇති මාත්‍රෝ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන ඒ මනවන්න ස්වභාවය දැනුණ ඔය හයක් මුල් කරගෙන අල්ලගත් එකක්වත් කවුරුවත් නැහැ. අල්ලගත් එකක් ඇත්තෙත් නෑ. මෙන්න මෙහෙම කාරණා හයක් මුල් කරගෙන තමයි ලෝක සත්‍යය මම කියන එක මෙච්චර ඇලුම් කරන්නේ. මම කියන අබ්බගාතියගේ සියලු දුක්ඛම්බරු හැම දෙයක්ම අයිත් පයිත්තම් කරන්නේ. මම කියන එක කරන්නේ කරන සියලු අනුපාතාන කරන්නේ. මගේ කියා ගත්ත කට්ටිය ඒවට හවුල්කාරී වෙන නිසා ඒ දුක්ඛන්දරාම දරාගෙන අන්‍යෝන්‍ය වශයෙන් මගේ අය කියන කරන්නේ. ඔය ආස්වාද මාත්‍රයෙන් හැවටීම උන් කරේ. ඒ හැවටීම කොච්චර බලවත් කියලා කියනවාද කියනවා. මම කියන එක මහා වටිනාකම සීමා ගන්න බැරුව තියෙනවා. මම ජීවත් වෙන්න ඕනේ. ඒක වටිනාකම කොච්චරද ඇහුවොත් ලෝකෙට වැඩිය මගේ ජීවිතයේ වටිනාකම මට වැඩි. ඔක තමයි.
ඊළඟට මගේ පිරිස ඉන්න ඕන. අනික කාට හොරා වුණත් මගේ පිරිස ඉන්න ඕන. මගේ වා තියෙන්න ඕන. ඒ තමයි අනික කාරණා. ඒ මම වගේ කියන එක වටනාකන් දීලා තියෙන මහා දුක්ඛලක. ඒ දුක්ඛලකට වටිනාකම දෙන්න හේතුව ආස්වාද මායාවකින් ඇත්ත වහලා. ඒක ලෝක සත්‍යයට ස්වභාවික විඳින තින යත මහා දුක. ඔව් විඳිනවා. ඔවුන්ට ඒක දුක කියලා වැටහෙන්නේ. මොකක් නිසාද? ප්‍රියභාවයක් ඔහුගේ අතලේ යන නිසා. අන්නේ ප්‍රියභාවයේ කියන තාක්කල් ඔය දුක් ස්වභාවයේ වැටහෙන්නේ නැහැ වෙයිද? අද වාත්‍රා පතු වෙලා එනකොට මේ තාක්කව ඇහිලා යනවා ආස්වාද ආස්වාද මායාව. ලෝක සත්‍යයන් මෙන්න මේකයි කැවටිලා තියෙන්නේ. ඉතින් මහා දුක්ඛන්දරාවක් දරාගෙන කොච්චර කල් හරි ඉන්න කැමති. ඉන්නමයි හදා. මේක දුකක් කියලා කවුරුවක් කියනකට කැමති නෑ. එතකොට ඒවා දින දහ. ඔය අසුරු කරන්නත් එපා. දුක ගැන කියන අගමක් බුදුදහම අහන්නවත් එපා. ඇත්ත වහලා ඔය දේ ඉගෙන කියනට බයයි. නමුත් කාරණේ ඇත්ත ඇත්තදී විග්‍රහ කරලා ගත්තොත් ඇත්තට සත්‍යයට සත්‍ය ධර්මයක් අහු වෙනවා සත්‍ය ඥානයක් පහළ වෙනවා කියක් වෙන එකක් වෙන්නේ නැහැ. නමුත් ඒකට බය අසත්‍යයට යවගිනා මුලාවතුල භාවිතාවේ නැට්ටයි කැමති. මේක තමයි ලෝකයා නොදකින ඇත්ත. ඒ වගේම ලෝකයා නොදකින දුක. එහෙම දුකක් තියෙනවා වැටහෙන්න නම් ඔය විදිහට හිතලා බලන්න පුරුදු වෙන්න ඕනේ. උපමාකින් ඒවම් උපසංහාර විදේ සංසන්දනය කරලා බලන්න. අනේ සංසන්දනය කරනකොට අපි ලෝක තේරෙනවා. ඉත අපේ දේශනාව තියෙනවා. දුක පිළිහිඳ දැනගන්න කියලා වචන. පිළිහිඳීට ඕනේ. වචනේ නිරුක්තිය ගන්න නැතුව ඔබ තෝරගන්න බැහැ. දුක පිළිහිඳ දකින්න. අරිඤ්ඤයන් කියන පාළියෙන් කියන පිරිහිඳ දකින්න කියලා අපට සිංහලෙන් කියනවා. පිරි කියන්නේ පිරියව. සිතපුතාම පිරියවව ඇදුණොත් එහෙම තමයි. දකින්න පුළුවන්. මොනවද ප්‍රිය කරන්නේ? මනවඩන රූප, මනවඩන ශබ්ද, මනවඩන ගන්ධ, මනවඩන රස, මනවඩන පොට්ටප, මනවඩන ධර්ම කියන. මෙන්න මේවා ප්‍රිය කරන ඉඳා. ඔවා සිඳලා බැලුවා තමයි. දුක පිළිඳ දැක්කවේ. වැහිලා තිබෙන දුක මතුවෙලා වේද පටන් ගන්න යන්නේ එතකොට. ඒක තමයි පෙර නොඇසු විරු දහ. පෙර දැක්කේ නැති දහ. පෙර වැටහිච්ච නැති දහ. අනන්ත සංසාරයේ පටන් ගෙන තත්වයේ ඉන්නේ. ඔය ප්‍රිය භව සිඳලා බලමු නැති නිසා දුක කියන්නේ මොකද්ද කියලා වැටහෙන්නේ. දුක වැහිලා. මේකේ කියන වැහිලා තියෙන ස්වභාවයද කියනවා අවිද්‍යාවේ වහන. මොකක් නිසාද? ප්‍රියභාවයට වටිනාකමක් දෙනකොට ඒ වටිනාකම නිසා ඒකේ ස්වභාවයකින් අර දුක වහන. අන්න ඒ නිසා කියනවා අවිද්‍යාවත් එක මුලාව මතුවෙලා. ඒක වහනවා කියනවා. දුක වැහිලා කියන්නේ කොහොමද? ඒ ප්‍රියභාවයේ සිදෙන තාක්කල් ඒකේ දුක වැටෙන්නේ නැහැ. ඒකයි කාරණේ. එහෙනම් ප්‍රියභාවයේ නිකන් සිදින්න බෑ. ඒකත් ධර්මානුකූලව විග්‍රහ කරලා ගන්න ඕනේ. අපි එකක් ටිකක් අරගෙන විග්‍රහ කරනකොට ඒක හොඳට තෝරා ගන්න පුළුවන්. මොනවද අපි ප්‍රිය කරන්නේ? මේ කයට ප්‍රිය කරන දේවල් තියෙනවා. විවිධ දේවල්. අපි හිතමු දැන් මේ කයට ප්‍රිය කරන දේවල් බලනකොට. සාමාන්‍ය බොරළු පාරක. අපිට පයින් යන්න වෙනවා කොහේ හරි ගමන. ඒ ගමනක් යනකොට. හරි අවාරුයි තෙරපු දෙහෙකුත් නැහැ. අපිට යන්න වෙනවා
අර කටපදුරු ගල් මුල් අස්සේ ඒවා ඇනි ඇනි යන්න වේ. ඔය අතරේ ඉන්නවා යන්න බැරි අබ්බගාත මිනිස්සෙක්. ඒ අබ්බගාතේ අතරේ මට යන්නෙට පුළුවන් මට වෙයි ඉන්නවා. මම සතුටු වෙනවා මට අනිකාට වඩා පුළුවන් දෙයක් තියෙනවා. අනිකාට ඇවිදින්න බැරුවට මට ගිය හැටි. අනිකාට වඩා විශේෂයක් තමන්ට තියෙනවා කියලා. තමන්ට සතුටු වෙන්න පුළුවන්. සතුටු වෙනවා. එහෙම ඉන්නකොට යම් කෙනෙකුට හෙලෙප්පු දෙකක් හම්බෙනවා. එයා හෙලෙප්පු දෙක දාගෙන ඊට වඩා පහසු වෙයි යනවා. එහෙම ගිහින් යාට අනිසයි එයාගේ හෙලෙප්පු දෙක රැදී වෙනවා. දැන් යාට යනකොට මොකද වෙන්නේ? අර හෙලෙප්පු දෙක දාගත්ත පහස බතු වෙලා එන්නේ පෙරුණට පස්සේ. අර ඉතලා ගිය විදිහට දැන් යන්න බෑ. අයියෝ හැමදෙරම කකුල ඇරිනවා, ගල් ඇරිනවා, කටු ඇරිනවා. ඉතින් කඩි වැඩි එමුනේ. හෙලෙප්පු දෙක දිවුණා නම් දැන් ප්‍රඥාවක් එයි. ඔයා කිරිදි මොකද කරන්නේ? ඔය හරකේ බැඳ හරත්තයක් හම්බෙයි. හරක වැදගත්ී හරත්ති. තනි මිලි තනි මිලි ගාන එහාට මෙහාට යනකොට උඩ විසිරි මාස ඇදෙනවා ලෑදේ. හැබැයි ඒක යනවාද? ඒක යනකොට මොකද කරන්නේ? වරණු පාරේ කයි විහිසෝර යනවාට වැඩිය මේක උඩ බැඳගෙන ගියත් හොඳයි. දැන් හෙලෙප්පු දෙකේ දාගෙන යනාට වැඩිය හොඳ එකක් හම්බ වුණා. දැන් එහෙ මෙහෙ ගියා. ඒතකොට මොකද වෙන්නේ? දැන් කරත්තේ යන කාලේ කොහොමදද? ඔය ත්‍රිවිධ හතයක් හම්බ වෙයි. ඕක යන්න හම්බ වෙයි. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් ආයිත් කරත්තේ යනවනම් කරත්තේ හොඳනේ. ඒක දුක. ජීවිත කීට වඩා දුකයි. ඊට පස්සේ මොකද වෙන්නේ? අර ත්‍රිවිධක අහකලා හොඳ සාමාන්‍ය වාහනයක් කියන හොඳ කාර්යය. ඒක ඊට වඩා දුකද? දැන් ත්‍රිවිධක යන්න බැහැ. ඊට නම් හොඳ එකක් හම්බ වෙනවා. ඊට පස්සේ අපි ඊට කරා හොඳ විශේෂයක් කියනවා. වටිනාකන්දී මේ හොඳ වෙල තෝරා ගන්න තරගයයි මොකක් නිසා? හිතේන කයක් නිසා. හිතේන කයක් තිබුණ නැත්නම් මේ තෝරාගත් එකක්වත් මොනවෙන්නේ? හිතේන කයට පහදව සලකන්න තමයි එකින් එක හොඳ එක කියන්නේ ඉන්නේ. මේ කයේ ස්වභාවයක් තියෙනවා. කැක්කුමයි වේදනාවයි දැනෙනකොට පොඩි වෙනකොට. ඒ වගේම යන්නේනකොට වෙහෙසයි. ස්වභාවික. ඒක අපි ওই විහාරක. ඒ කයේ ස්වභාවය ගැන බලන්නේ නැතුව. කයේ ස්වභාවය නිසා ඒකයි මේ විදිහේ දුක කරදර ඇති වෙන්නේ කියලා දකින්නේ නැතුව. මේ තරංකාරී ලෝකයේද වැහැලා. වත්තුව මගේ කරගන්නේ හේතුව මොකද්ද කියලා හොයන්නේ නැතුව මේ කය බලාපොරොත්තු වෙනවා. කය නිසා විදිද තිබෙන දුක් කොච්චරද කියලා අපි දකින්න දුක වහගන්න. එතකොට මේ ශරීරයේ විදිද සිද්ධ වෙනවා මහ දුක්වල හැරිතරන් දුරට අඩු කරගන්න තමයි තරංකාරී රෝගින වැහැලා ඔය කියන જાති
විවිධ දේවල් අපි අසුර කරන්න පටන් ගන්නවා. යාන පෙරපු දෙකේ පටන්ගෙන ලොකු යාන වාහන වලට ගිහිල්ලා රවක් යාට හැදිනම් හෙලිකොප්ටරේට ප්ලේන් එකට ගිහිල්ලා එහෙමත් යා බලාපොරොත්තු වෙන මොකද්ද? කයෙති වෙන විහිද පුළුවන් තරම් අඩු කරලා ඒ වැඩි කරගන්න. යන්නේ ඉන්න අවශ්‍යතාවය හදාගන්න. අපි තව දෙයක් බලමු. බොහොම දුප්පත් පවුලක වංශයෝ ඉන්නවා. කන්න බොන්න කිසිම දෙයක් නැහැ. මොනවද කන්න වෙලා තියෙන්නේ? ඔය ගස්වල කොළ පොතු මොනවා හරි කයකට රූ සලජා කියා ඔහොමදියා හැලාලි තමයි කන්න වෙලා තියෙන්නේ. එහෙම කකා ඉන්න අතරේ යම් කෙනෙකුට ඊගත් මුරුදු අරජාතියක් වන්න මඤ්ඤොක්කා බතර වගේ දියක් හම්බ වෙයි. එයා බොහොම සන්තෝෂේ නෝ. අපිට නම් මුදව ගන්න තියෙනවා කියලා. ඔව් එයා ප්‍රිය කරා. सन्तोषे सन्तोष දැන් මෙහෙම ඊට පස්සේ මොකද කරන්නේ? ඔය මිනිසත්ට ලොකු තරගයක් හැදෙනවා. එහෙම එකෙකුට හොදව ගන්න දින අසාධාරණයි. කාට අසාධාරණව තියෙන්න ඕනේ ප්‍රශ්න ඇති කරගෙන. ඊට පස්සේ ලොකු ගැටුමකටත් බැහැලා. ඔය විදිහේ දේවල් සිද්ධ වෙයි. මා තරණය කරන බැහැලා. හොඳට ගන්න ඕනේ. ඒකට හේතුවක් තියෙනවා. මොකන්ද හේතුව? අපේ කය හැමෙලේ නිරහේ පෙළ මේ රස නහල කියලා කොටසක් තියෙනවා ශරීරයේ මේ ශරීරයේ තියෙන රස නහල හැමෙලේ පෙළන්න පටන් ගන්නවා ඒ රස නහල පෙළෙනකොට ඒක ප්‍රවෘජකලේ නැත්නම් හරි දාහයක් ඇති වෙනවා අනිත් දාහයේ ප්‍රතිකර්ම වශයෙන් තමයි ඔය කිනේක හොඳ හොඳ ආහාර පද්ධති කදී ප්‍රියමනාපයක් ඇති කරගන්න. ඒ රසනහර දෙලෙන්නේ නැත්නම් අපිට ආහාර පිළිවන් තරගයක් ඇති වෙන්නේ නැහැ. සමහර අසනීපතිය. සදබල බඩේ ඇදිරිය. සදබල ශරීරයේ ඉදිමුන් සහගතවන්නා වූ රෝගාබාධය. ඒ වකුගඩු රෝග විශේෂයි. එය උපරිමයෙන් වැඩි වුණාම ඒ වැඩි වෙච්ච පුද්ගලයා ආහාරයේ සුවඳක් අනිකයි සුවඳයි කියන ප්‍රියමනාප ආහාරය ඒ සුවඳ එනකොට බලා ඉන්න බෑ අත්විරියයි වමනිය ඒ තරම් ආහාර අත්විරියාවක් ඒතර කොහෙද මේ ප්‍රියභාවයේ තිබුණේ රස ආහාර වැන්නේ හේතුව ඔයලා කියන්නේ මොකද්ද? සසරේ ගිරාම එකක් නෙවෙයි. මේ දැන් හලාගෙන ඉවිච්ච කයේ හැ. සසනහල පිළෙන කයක් හදාගෙන ඉන්නේ. හැදිලා තිබුණා. අන්නේ කයේ ස්වභාවය ඔබ තමයි.
ඒක හේතුව මේ කයේ තියෙන අනුපාතය. ඕනින කයේ උනතාවය. ඇදලා එකක් බැරි. කයේ උනතාවයයි දිවේ උනතාවයයි. ඒ වගේම තමයි. අපේ නායක පිළිලා තියෙන. ඉස්නායි පද්ධතියක් මේ කය ඇසුරු කරලා. ඒවා හැම වෙලේම පිළිපෙඩි පීඩනයක් දෙන. මේ ඇති කරන පිළිපෙඩි දෙන පීඩනය ඇති කරන්න. ඒකට අවශ්‍ය ප්‍රත්‍ය ටිකක් දෙන්න තියෙනවා. ඒ ප්‍රත්‍ය ටික තමයි ඒකට අවශ්‍ය කරන්නා වූ ගන්ධය. යම් කිසි ගන්ධයක් ලබා දුන්නා एक हर नवत प्रबोधित प्रबोधे जे नन्ना गति प्रबोधे जे इनोवन गति दंगल प्रबोधे आयो गया इतो न आसानी पेरी में अगर अड़ू है मैंने भी अड़ू है कि सारे मर्द आए ना पेरी में अड़ू है उसको यार पासे एक तमाय ये सुबह दवार के ओर न वैली पुरन बिया कराने ही නින්ද සුවඳ වලට මේ රසලහර වල ස්වභාවයේ සමහර සුවඳ වර්ග වලට පොඩ්ඩක් ප්‍රබෝධ කරනවා ඊට වඩා ඒකෙන් බෑ කරා ඒවට කියන ටිකක් සුවඳයි කියලා තව සමහර ඒවා තියෙනවා ඊට වඩා පොඩ්ඩක් ප්‍රබෝධ කරනවා ඒක ඊට වඩා සුවඳයි කියලා දැන් මේක දකින්න තව හොඳ දෙයක් තියෙනවා එකම සුවඳක් දවස් ගන්නක් ගිහින් පරිභෝග කරන एक दुबारा उड़ जाने का तो है जब सबांगवार के में इधर जाओ गाला गुरु दुनों तेरे उठ के दावा ये सबांग क्या है सुंदर जाने का तो है विनोद सबांग जाती है कि इन्होंने सुंदर जाए अन्य का क्या वाले ये रखना है विविध विविध आकार ये किए ना ये विविध रखना है पहले विविध सुवर्ण वर्ग में प्रियतावय कहते हुए इनमें ये विविध स्वभाव या के पेरी पेरी जिन रसन हर नैना सुवर गांधे बिलवाते नहर अबे अबे भील लती है नहीं था हरी ने बोला पेरी ने बोला सो इतनी ये पेरी ने बोला सो उनके पात्ते लबादे ने जिन हैपी है ये पेरी मारुए ने बोला अभी तो दहेज़ ने पटांगा ना एक और मतलब सुबह ना किये, हम त्यागार के मकान में फेले ना खाए ना करने प्रतिकार में भी था, वे ना आते ना पिया मना आ गया कुतरने हैं, ये वाला खाने का संबंध इतना ही पाते थे आती है, नहीं इतना ही पाते थे हमें ये पेरी पेरी वेदना आए थे करने, अन्य वेदना आए थे करने पेरी पेरी वेदना आए थे करने एक तमा ये किसी भी ना पहले ने सुबह आ गए अन्य था वो लड़िया अनिच्छ था आ गए मैंने मेरी था मुझे चला अरे पहली बार ने प्रतिकार में दे फिर ने बैठे पीला किए के तावा के दे देने वाले इधर ने पहली बार तावा काली को आलू करो ने सुबह आ गए अन्य का ही सिद्ध है ये श्रवणीय के संबंध स्नायु पद्धति आती है ये श्रवणीय संबंध स्नायु पद्धति विविध श्रवण देने को एक पहली मन प्रतिकार में वासी दे देना चाहिए हम प्रबोध देना और आप खाली को ये खाली भी रहता है एक तो बार ये बात हम भी रहती है मकान से पहले ना वाले घर में प्रतिकार ඇහැට පිළිබඳ තියෙන ස්නායු පද්ධතිය. ඒ ඇහැට පිළිබඳ ස්නායු පද්ධතිය. ඒ ආකාරයෙන් පෙළෙනවා. මේ පෙළෙන ස්නායු පද්ධතිය. විවිධ දර්ශන වලට ප්‍රබෝධ කරනවා. ප්‍රබෝධ කරනකොට
සුවයක් දැනෙනවා. මෙන්න මේ සුවය ලැබෙනවා. හරි. මනාප දර්ශනයක් දැක්කා කියන්නේ. මෙන්න මෙහිමයි ප්‍රවේගී. ඔය ඇස කන දිව නාසය ශරීරය කියන ඉන්ද්‍රිය පහ. කය ඇසුරු කරගෙන පිළිගන. සරේ ගතිනා මනේ ඉන්ද්‍රිය කියලා. ඒ මනේ ඉන්ද්‍රිය නිසා කර්මජ කයක් හටගන්නවා. කර්මජ කයක් ඇසුරු කරගෙන ඒ පෙළෙන මනේ ඉන්ද්‍රිය අපි හදාගත්ත නිසා පෙළීමේ ගෝචර කර්මජ කයක් හැදේ. අභිමයෝක හදාගන්න. නොදන්නකම නිසා. පෙළෙන එක ආස්වාදයක් කියලා අරගෙන ඒක බලාපොරොත්තු වෙනවා. පෙළෙන එකක් ලබා දෙන්න නම් පෙළෙන කයක් හැදෙන්න ඕන. පෙළෙන හිතක් හැදෙන්න ඕන. පෙළීමට ගෝචර එක. අපි විදිහම හදාගත්ත මුලාවක් කියන්නේ ඒක. නොදන්නකම නිසා අප්‍රමාණ සසිරිය පටන් ගන්නේ. පෙළෙන එකක් හොඳයි කියලා. අවිද්‍යාවෙන් දුන්න අදහස. මුලා අදහස. ඊය තම දින තාක්කා. ඒක අරින්න බෑ මනස. මනසට අනුකූලව හදන කය ඊට අනුකූලව හැදෙන. හැදිච්ච පෙළෙන කය හැමෙලියම මොකද කරන්නේ? ඒවා ලැබුණ නැත්නම් පෙළෙන්න පටන් ගන්නවා. එතන පෙළෙන්න පටන් ගන්න ස්වභාවයේ කය උපදිනකොට අලබලෙන්නේ පෙළීම කරන් ඉන්න මේ උපදින් මේකට හේතු ආරයි. ඒ ආස්වාදයෙන් කියන රාග අනුසය ආරම්භ උපදින. පොඩි දඩුවා උපදිනකොට කාම හිතකින් තමයි උපදින්නේ පෙළෙන කාමයක සම්බන්ධ හිත. ඒ උපදින පොඩි දඩුවාට ඒ කය හැදිලා තියෙනවා. පෙළීමට ප්‍රතිකර්ම කරන්න කරන්න අඩංග ගන්නකොට මනස ආරහැරය. නිකුත් කරන පෙළීම ප්‍රියයි කියන පෙළීමට ප්‍රතිකාරයේ ප්‍රියයි කියන විඥානයක් හදන. මනවර රූප පාසය. චක්කු විඥාන සම්පින්නණයක් හදන. අපේක මාත්‍රේ නෙමෙයි කියන්නේ මුලදී විග්‍රහ කරලා චක්කු විඥාන කියයි පෙළෙන ස්වභාවය. ඒ වගේම ශබ්දේ අහන්න පුළුවන් බව අහන සම්පති සෝත විඥානය හද අහන එක ගාම ඔව් ප්‍රිය කරන ස්වභාවයක් එනවා. එහෙම රූපයක්, එහෙම ශබ්දයක්, එහෙම ගන්ධයක්, එහෙම රසයක්, එහෙම පහසක්, එහෙම සිදුවිල්ල මට යලි යලි ප්‍රියමනාපී හිතයිකයි නැත්නම් ආස්වාද විඳින්න නැත්නම් කොච්චර හොඳද කියලා මෙන්න මෙහෙකට කියනවා. ඒව බලාපොරොත්තු වන්න නැතුව තිබිච්ච ප්‍රභාස්වර චිත්ත ස්වභාවය ආගන්තුක කෙලෙස් වලින් කහට වැදුණා කිය. අන්‍යයන් තමයි කිව විඥාන කිව්. අභිධර්මයේ කියන චක්කු විඥාන, සෝත විඥාන මාත්‍රේ එකක්. ඒක අන්තු මාත්‍රයක්. ඒකෙන් කාටවත් සුඛ දුක්ඛ විඳ ගන්න පුළුවන් මාත්‍රයක් නෙමෙයි. සැප දුක් උපේක්ෂා වලින් අපිට දැනෙන්නේ මහා බෝධියෝ. ඒක තමයි පොදි වශයෙන් ගන්න. මා සම්පින්නනේ අකාරයෙන් සම්පින්නනේ දරුණා ගියයි ඒක ගන්න වතකි. මෙන්න මේ විදිහට අර පෙළීමට හේතු වන්නා වූ ගතක් හිතක් නිපදවාගෙන ඒකේ ප්‍රතිකර්ම කරගෙන පෙළීම සමතුලිත කරගන්න. සමතුලිත වුණාට වඩා තවත් සුවයක් එන්නේ නැහැ. ඒක තමයි එකම දියක් අරගෙන ඒකේ සීමා ඉක්මව රසයක් විඳින්න බැහැ. මනවල රූපයක් දිහේ. කලාතුරකින් දකින රූපයේ ප්‍රියමනාපයේ දැක්කට. ඒ රූපයේ දැඩවල් පේන පටන් ගත්තා. දිවේලේ පෙනෙන කුකුලාගේ කලමලා එවේලේ පෙනී සකසේම සුදු වෙලා කියලා කරන්නේ අර්ථ දෙන. කවියක් විග්‍රහ කරලා තියෙනවා. මොකද නිතර පේනදී ඒ ප්‍රියමනාපේ නැති වෙන. ඒකට හේතු ඒ වස්තුව ඇතුලේ ගන්නා වූ දේ නිසා.
තාවකාලික සමතුලිතභාවයට පත් කරනවා හරි ස්නායු පද්ධතිය. දර්ශන ස්නායු පද්ධතිය කොටස. නමුත් මේ ස්නායු පද්ධතිය එකකින් විතරක් ආස්වාද ලබන්නේ නෙමෙයි හදලා තියෙන්නේ. විවිධ දේකින් ආස්වාද ලබනවා. එක පැත්තකින් සමතුලිත වෙනකොට තවත් ආකාරයක දර්ශනයක් ලබන්න නේද වෙන්නේ. ඒක තමයි දර්ශනයක් ලබා දෙනකොට ඒක සමතුලිත වෙනකන් ආයෙ හැදෙනවා. ඒක දුර ලස්සනට වෙයි. ඒකත් හරිකල බලන්න හම් වෙන්නේ නැහැ ඒකත් එපා වෙයි. මෙන්න මෙහෙම නිසා ලෝක සත්‍යය. විවිධ ලස්සන දේවල් පස්සේ හබාය. හබායන්න හේතුව ඒකයි. ඒ වහබයෙන් ඉඳලා මොකද කරන්නේ? අවිද්‍යාව නිසා ඊටාම කෙටි දෙයක් කල්පනා කරන ලෝක සත්‍යය. අර තමන්ට දකින්න හම්බෙච්ච ආස්වාද ආප්තාව දැකපුවාම තීරණය කරගන්න. මේක නම් ඒකාන්තේ කාටවත් දෙන්න ඉතින් මගේ කරගත්තේ. අයිතිවාදිකමක් කියලා මේක නීතියෙන් සම්මත කරගත්තේ. ඔක්කොම නීති නීති හදාගෙන ඔක්කොම කරින්න මගේ කියලා සම්මත කරගත්තා. හැබැයි මේක යථාර්ථභාවයේ දැක්කේ නැති නිසා ඒකෙන් ලබන්න පුළුවන් ආස්වාදයේ සාමකාලිකයි ඊටපස්සේගේ සමතුලිත වුණාම නැවත නැවතත් ඒක පරිහරණයෙන් මනස බලාපොරොත්තු වෙන්නේ නැහැ ඉස්හාය පද්ධතිය නැහැtildeලා නැහැ. ඒතර මොකද වෙන්නේ? අල්ලාගත්ත නීතියේ බැඳලා තියෙනවා කියලා කරලා වැන්න. ආපු මායාව ගෙවිලා දුන්නා. දැන් ඊටපස්සේ පවුල් වල රත් මොකද ආසාවන් වහල් වෙච්ච පුද්ගලයා ඒකම හැපිය හැකි ඒකේ මුලා වෙලා විවිධ ආසාවන් පස්සේ යන්නේ තව තවත් ලස්සන දේවල් කොහොමද යා ඒ මානසිකත්වයේ ඉන්න තාක්කල් කිසි දවසක උඩ ප්‍රියමනාප ලස්සන දේක් හොයාගෙන ඒකේ සැනසෙයි ඉඳ හම්බ වෙන්නේ නැහැ. ਉਹ අනන්ත දුකක් විඳිනවා අනන්ත අවිවාසා දාන ගන්න කරා. එහෙම කරලා හතර පායන පාර කපා ගන්න. කල්ප ගාන දුක් විඳින කර්ම රැස් කර ගන්න. මේ ඉනිසාන ගන්න දුක් වලට හැටි. ඒ වගේම තමයි අනික් ඉන්ද්‍රියයන්. ඒ සියලු ඉන්ද්‍රියයන්ගෙන් ලැබෙන ආස්වාදයක් තියෙනවා. හසවාදියා කෑවෝ. කණ්ඩ කණ්ඩ හතිහා තිත්තයි කියන කතාවක් තියෙනවා. ඒක බොරුවක් නෙමෙයි. යම් ප්‍රියමනාප දෙයක් ආහාරයෙන් විතරම ගන්න වුණොත් ඒ ප්‍රියමනාපතාවය උට නැතුව යයි. හරාතුරු ගත්තාම ලොකු ප්‍රියමනාපතාවයක් ඇති. මොකද හේතුව? අර පෙළීම රසලහන පෙළෙනකොට ඒ රසයන්ගේ සම්පූර්ණභාවයට වත් කරගොහා ඒ රසය ගන්න හැදිච්ච රසනහන ඒකේ තෘප්තිවත් වෙනවා. තාවකාලිකව. ඊට පස්සේ නැවත වාරයක් රසයක් වෙන්නන්නේ නැහැ. එන රසයේ කිය මොකද්ද? අර පිළීමට කරන ප්‍රතිකර්මයේදී රසයේ කි. ඔබ පිළි මේ පිළිෙන ස්වභාවයෙන් කියනවා අනිත්‍යතාවයටපත් වෙනවා. ඒතොර ඇති වෙන්නා වූ වෙනස. මෙන්න මේකයි වෙන්නේ. යම් කිසි බලවත් අජීර්ණයක් වෙන දියක් හටගත්තු. අර රසනහර අක්‍රීය වෙනවා. අක්‍රීය වුණාට පස්සේ ඕකට කවදාවත් රසයේ කි ප්‍රියමනාපයක් ගන්න බැහැ. එනම් මොදල තේරුම් ගන්න ඕනේ රසයේ කියන්නේ අපි පස්සේ හදාගෙන ආපු එකක් නෙමෙයි. රසයේ නැවතිට මනසක් හදාගන්න. ඒකෙන් රසයෙන් ගන්න ලෝකයක් බලාපොරොත්තු වෙනවා. ඒකට හදනවා ඒකට ගැළපෙන කය. ඒකයි ඉඳ තාක්කල් ඔවුන්ට ඒක එහෙම දැයි. ඒක ප්‍රියමනාපේ දැයි. ඒකයි දුර්වල වුණාම ඒ කය නිසා නැවත වාරයක් ඒවා ඉල්ලන්නේ නැහැ. හැබැයි මනස නැවතිලා ඔයිටික දරාගෙන හිටියෝ. අනේ මතුමතු එහෙම ආස්වාදයක් විදිහට කයක් ඇත්නම් ස්වභාවයක් ඇත්නම් කිය. අන්නේ තොන් තමයි ඒ જાතියවට කයක් හදන්නේ. අනන්ත සතරීමට ලෝක සත්‍යය. ඔය පතුරු මනසකි. ඔය යථාර්ථය දකින්න ඇති. ඔය ස්වභාවයට ආස්වාදයක් කියලා හිතාගෙන ප්‍රියමනාපය කියලා හිතාගෙන කැපක් කියලා හිතාගෙන ඒවා පදන ඒවැ ගුණ කියන ඒවා ගැන වර්ණනා කරලා හදාගෙන ඒවා හොය හොයා එක එක පැති කරවල ඔසේ ලගින්
මෙන්න මේ නිසා හටගන්න කාටගෙනිත විඤ්ඤාණ අවිද්‍යාවෙන් වැහිලා අවිද්‍යාව කහගෙන යන ගොඩ නගපුවා ඒ යාති ස්වභාවයක් ඉල්ලා හිටින් මෙන්න මේ නිසා ගොඩ වෙන්නේ ලෝක සත්වෙන්න ඌනතාවී යුතුවන කයක් හැමතැනම හටගන්න ඔය ඌනතාවී යම් කිසි කෙනෙක් తాවකාලික හෝ අතහැරලා ලෞකික වශයෙන් ආදීනව හරි දැකලා ඒ වයින් විදිලා යනවනේ මොකද වෙන්නේ ඔය අපි හදාපු කය ඔප් නැගිලා හැදිලා යන අවස්ථාවක් කියනවා ඒවා පස්සේ හබා යනවා අර විඥාන බලවත් වෙනවා ඒ බලවත් පිට විඥානයට අනුකූලව මේ කය ඊ ස්වභාවයන් ප්‍රබෝධය කරගෙන ගන්න පුළුවන් තරම් එතකොට ඒවා බල වැඩි කය පිළිනව වැඩි එතන ඊවා පස්සේ හබා යන විදිහ බලාපොරොත්තුවත් වැඩි වෙනවා අතහනී පිළිපෙලි ඒ පස්සේ හඹාගෙන සුරෝහයයි යම් කෙනෙක් මේ විඥාන බලවත් වෙන එක රතල කරන්නේ ඒ වගේ හිතන්නේ නැත්නම් ඒ පඤ්චකාමයන්ගේ ಗುಣ කියන්නේ නැත්නම් ඒව කතා කරන්නේ නැත්නම් ඒවා ලැබිනකොට සංවරභාවයෙන් පත් කරේ ඉදියෝ අර බලවත් විදියට පෙරේට හදාපු ස්නායු නැවත తాවකාලිකව අක්‍රිය වෙන්න පටන් ගන්නවා අක්‍රිය උනාට පස්සේ ඉතලා වගේ නුවේ හොයන්නේ නැහැ ඉල්ලන්නේ නැහැ අන්න එතන සංසිඳේ එහෙම සංසිඳෝක තාවකාලිකව ලෞකික වශයෙන් සංසිඳෝකයි තමයි යෝගී කියන ධ්‍යාන භාවනා කරන ඒ වගේ අය එහෙම සමතුලිත තත්ත්වයට පත් කරලා දිවට නාසයට ශරීරයට දැන් ඉන්ද්‍රිය පද්ධති ඔවිද්‍ය සමතීත පත් වෙන්නේ නේද මරණාසන්න මොහොතක් ආවෝ ඒ කියන්නේ වෙන අසහනී තොරව මනෝ ඇතට කණ්ඩ බීන ඉතුරු හරි අරගෙන බබලෝ උපදී බබලෝ ඉපදින්න ඒ බ්‍රහ්ම කයට පෙරී තුනක් අඩු පෙරී තුනක ගොඩක් නැහැ ඒ තමයි නාසයේ ගන්ධය ඇති කරන ඉස්නායි පද්ධතියයි දිවට රසය ඇති කරන ඉස්නායි පද්ධතියයි කයර කාම පහස ඇති කරන ස්නායු පද්ධතියයි කියන්නේ. ඔය තුන නෑ. ඒ නිසා ඒ බ්‍රහ්මයාට කිසි ප්‍රශ්නයක් නෑ. පිළෙන්නේ නැති දෙයක ආසාවක් එන්නේ නෑ. ආසාව හැදෙන්නේ පිළෙන ස්නායු පද්ධතියක් එක්ක සම්බන්ධයෙන් මනක තියෙනකොට. නමුත් යම් කිසි කෙනෙක් එතන ගිහිල්ලා අර ඇහැට පේන කනට ඇහෙන ආස්වාදයන් පිළිබඳව බලාපොරොත්තු අත්දැකීම ඒ වත්තලා ගුරුදුරු ඒ ඉස්නායි පද්ධතිය හදන මානසික අධ්‍යයන නැති වෙයි. එහෙම වුණත් මොකද වෙන්නේ? කය හා සම්බන්ධ නැති අරූපී බ්‍රහ්මයේ කියනවා ඊළඟට. අරූපී බ්‍රහ්මයාට අසකම් දිවනාදී ශරීරයේ කියන ඉන්ද්‍රිය පහ පිනවන තිබිච්ච ආශාව බලාපොරොත්තු නැහැ. හිතන බලාපොරොත්තු ඉතුරු වෙයි. යථාර්ථවත් බලාගෙන ගියත් කෙනෙක් නෑ ලෞකික වශයෙන් ඔච්චරයි යන්න පුළුවන් යථාර්ථවත් බලනවා නම් මේ දහම දැනගෙන ඔය ඇස කන දිව නාසය ශරීරය මන කියන ඉන්ද්‍රිය හයේ පිළීමක් හැදෙන්න තව දෙයක් නෑ කියන පිළීමේ ස්වභාවයට වෙන්නා වූ වහල් වීම නිසා මේ ආස්වාදය දැනෙනවා නිසා ලෝකාස්වාදය කියන්නේ ඌවට නිසා හරයට හිදියක් නිමිග ධර්මානුකූලව දැක්වලා ඔය ඉන්ද්‍රිය හයකටපති වෙන්නා වූ හයක සායන පෙරෙන මානසිකත්වයෙන් දුරු වෙලා ගියලා තුන් ලෝකයේ උපද්දවන් තිබිට හයක් හදන්න හිතක් හදන්න තිබිට ශක්තිය වෙයි එදාට සියලු පෙරීම් වලින් නිදහස් වෙච්ච දාට අනිත්‍ය රෝගේ නිදා එදාට නිවන එනම් යන්නේ ප්‍රමේය දකින්න ඕන මේ ප්‍රමේයය තමයි දුකේ නිදහස් වෙන ගමන හදාගන්න. එහෙනම් දුක කියන එක අපි වහිලා තියෙන්නේ මොකක් නිසාද? ඔය පිළින ස්වභාවය හදාගෙන. ඒ පිළින ස්වභාවයට ප්‍රතිකර්ම කරන්න උත්සාහ කරලා ඒකට තව මනස බලවත් කරගන්න. පොඩියට හැදිච්ච මනස උඹ බලවත් කරගන්න. යටියන් ඒවා වගේ හබා ගිහිල්ලා ඒවට යනදී. අන්න ඒ නිසා අපිට සොයා ගන්න බෑ ඉන්ද්‍රිය සංවරය කරනවා යථාර්ථයේ දැකලා ඒ පිළිම වදයක් වෙනවා
එතකොට මේ මාතේ හඹා යන්න හිතේ. අන්නේ පිළිවෙල ප්‍රතිකර්ම කරන්න නම් මනස සමතුලිතභාවයට පත් කරලා ඒ පිළිත් අපි වැඩිපුර හදාගත්ත දුන්න ශක්තිය හීන කරලා තිබහම මනස සමතුලිත වෙනකොට ඊටනම් කය සමතුලිත වෙනවා. අර ඉන්ද්‍රිය පද්ධතිය හටගාන ඉස්නාවේ පද්ධතිය ප්‍රමාණිකුල අක්‍රිය වේ. අක්‍රිය වුණාට පස්සේ ජීවිතේ වාදිනව නැත්නම් බැවැත්ම එනවා. අර කියන ආස්වාදයෙන් දුවන්නාව ස්නායු පද්ධතිය ක්‍රියාවිරෙන්ද උනහ. දාහේ අතර වේ. ඊට පස්සේ එහෙම ප්‍රශ්නයක් එන්නේ නැහැ. අන්න ඒ ගැටියට පත් වෙන ක්‍රමවේදයක් තමයි. දුක සහමුලින් දැනගන්න බුදුරජාණන් වහන්සේ දීලා තියෙන්නේ. මෙන්න මේ ප්‍රියභාවයේ තිබෙන ක්‍රමය ඕකයි. මේ ප්‍රියභාවයේ තිබිලා ගියහම තමයි මේ කය පවත්තන්න විදිහ වහා දුක්ඛන්දරාව දකින්න පුළුවන් වෙන්නේ. ඇසුරු කරන අය නිසා දිවෙන්නා වූ දුක්ඛන්දරාව පිළිඳ පටන් ගන්නවා. ඇලෙනිගේ දාහේ ගැටෙනිගේ දාහේ මුලාවේ ස්වභාවයේ පිළිඳ පටන් ගන්නවා. එතකොට ඒවා මහා භයානක දේවල් කියලා දකින්න පටන් ගන්නවා. ලෝකයා මහා ප්‍රියභාවයේ දුසගෙන ඉන්නේ. මොනතරම් මහා දුක්ඛතර ගොඩක් මොනතරම් ගිනි ගොඩක්ද කියලා පේන්න පටන් ගන්නවා. අන්න එතකොට තමයි ප්‍රියභාවයේ හිදන දුක දකින්නේ. එහෙනම් මේක දකින්න බෑ කවදාවත්. ආස්වාදිය වටිනවා කියලා වර්ණනා කරනක. ඊ ආස්වාදයන්ගේ යථාර්ථ භාවය දකින්න ඕන. ආස්වාදී ආස්වාදී හැටියට දකින්න කිව්වේ අර මුලා අවිද්‍යාවෙන් ගත නිගමනයේ දැක දැක ඉන්න එක නෙමෙයි. ආස්වාදයන්ගේ යථාර්ථ භාවය මේකයි ඔය විදිහට දකින්න. ඔය දාන වැහිම. ඒකයි දකින්න බැරි. ආස්වාදී ආස්වාදීන් දකින්න ආදීනව හැටියට දකින්න නිකම්මේ හැටියට දකින්න කියලා මේව දේශනා ක්‍රමයක් තියෙනවා. මේක වරද්දලා තේරුම් ගන්නගත්තයි ආස්වාදී කියන්නේ සුවපහස කියලා. ඒ සුවපහත ඇලීම් වශයෙන් ඉන්නවා. සුවපහත ස්වභාවයක් බව ඇත්ත. ඒ ස්වභාවය මොකක්ද? ඊය රූපා සාත රූපන් කියලා කිව්වේ ස්වභාවය. ඒකේ ස්වභාවයක් නිසා නේද හැටි හදලා පෙන්නන මායාවක් පිටක් වෙන එකක් නෑ. ඒක දකින්න ඕනේ මායාවේ ස්වභාවය වරිදී. දැක්කහම තමයි ආස්වාදී කියන්නේ මෙන්න මේ වදේ. ආදීනව කියන්නේ ඒ වට කරලා මෙන්න මේ විදිහට පොඩ්ඩක් ඉන්න තියා. ආස්වාදී කියන්නේ හරියක් නැති මුලාවක් අපි ඉතින් අදාගන්න පිළිවීමක්. ඒ පිළිවීමේ ප්‍රතිකර්ම ගන්න කියලා අනන්ත දුක් විඳිනවා කියලා දැක්කලා. ඒ පිළිවීමේ විදෙන ස්වභාවය ඉඳ තියෙනවා. ඒ යථාර්ථයේ තේරුම් ගන්න කෙනා ඉන්ද්‍රිය භාවනාව කර. ඉන්ද්‍රිය භාවනාවෙන් කරන්නේ මොකද්ද? ඇතකන දිවනාදී ශාරීරිය කියන මේ ඉන්ද්‍රිය පහ. ඔය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඉන්ද්‍රියන්ට මෙහි આવන්නේ. මනවර නියම හොයාගෙන බැලද අත්හැරලා සංවර කරනවා. සංවර කරලා ඒ වනිද හඩ ගන්නා වූ කරදර එහෙම දකින්න දකින්න මොකද සීකරව වඩන්න පුළුවන්. මෙන්න මේ ඉන්ද්‍රිය භාවනාව කරන කෙනා කාය විදර්ථේ වාක් විදර්ථේ මනෝ විදර්ථේ කියන මෙන්න මේ කාරණා තුන පිළිගන්නවා. හිතේ කය වචනේ ප්‍රාණඝාත අදත්තාදාන කාම විත්‍යාචාර පිළිබඳ කරමු කටයුතු වු නතර කරනවා. ඒ සංවරයත් එක වෙනදියා. බොරු කියලා පරස වචන කියන්නේ ඒ පස්වස හභාගිය ස්වභාවයෙන් අතර වෙන සංවර වෙනකොට වාක් සුජාන්තේ හැදේ. දැඩි ලෝභයේ ඒ වගේම ව්‍යාපාදී මිත්‍යා දිට්ඨිය ආදී දිය හිත ඒවට යන්නේ නැතුව සංවර වෙනවා. මනෝදු චරිතේ හැදේ. ඔව් යන්නේ නැ කරන කියන අමිති කඩේක්ක්ක් ඇද්දේ. මනා සතියේ යුක්ත හැදීමට ගැටීමට අනුවේ නැති විදියට කරගෙන යනකොට කායානුපස්සනාව වැඩෙනවා. ඒ වගේම වින්දනයන් පස්සේ මුලාවට පස්සේ යන නොවිහි කරේතු කටේතු විතරක් කරගෙන ඉන්නකොට වේදනාවට පස්සලා වැඩි චිත්ත දෝෂිතාවියක් ඇති නොවනේ කියන සංවර කරගෙන යනකොට චිත්තානුපස්සනාව වැඩි. ලෝක ධර්මතාවයේ මෙහිමයි කියලා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් සීකල ලෝක ස්වභාවය දකිනකොට ධම්මානුපස්සනාව වැඩි වෙනවා. සතර සතිපට්ඨානිය වැඩි. ඔය වැඩින මාර්ගය හැදෙන හැටි
ඔව් සතියෙන් හැම වෙලෙම ඉන්නේ පුරුදු වෙන්නේ සතිය සති සම්පොච්චන්ගේ වැඩි ඔව් විචක්ෂණ නුවණින් යුතු ධර්මය ගැන නිතර මෙනෙහි කර යථා ධර්මයේ දකින්න පටන් ගන්න ධම්ම විචේ සම්පොච්චන්ගේ වැඩි එතකොට ඔබට නිරාමිස ප්‍රීතිය හටගන්න අතුරේ මහත් වීම නිසා නිදහස ප්‍රීති සම්පෝඥාගේ වැඩේ ඔහුගේ ගත හිඳ ඉස්සර වාගේ දැඩි නැහැ සැහැල්ලු වෙන පස්සාදී සම්පෝඥාගේ වැඩේ ඔහුගේ හිත ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව සමතුලිත වෙන සමාධි සම්පෝඥාගේ වැඩේ ඒ වගේම ලෝකයේ බැඳෙන්නේ නැතුව යථාභූතයක් එක්කලා මධ්‍යස්ථව පිළිදෙන හිතදියා බලන්න ඇති උපේක්ෂාව නිවන ඉඳ පිළිවන් අතර වෙන උපේක්ෂා සම්බොජ්ජංගේ වැඩි මෙන්න මේ විදිහට බොජ්ජංග වැඩි නම් සත්ත බොජ්ජංග පූර්ණ වෙනකොට අසාර රෝගී අසාර විදිහට වැඩිලා අත්තරිය නදී විදිහ නිදහස් වෙච්ච නිවන් සුවේනපත් වීමේ විමුක්තිය ලැබේ මෙන්න මේ විද්‍යා විමුක්ති නම් ඵලය ලැබේ නිවන් දකින්න ප්‍රමේත දුක දකින්න එක ආකාරයක් වෙයි විග්‍රහ කරන්න එතකොට දකින්න ඕනේ නිවන් දැකීමට දුක දැකිය යුතු ආකාරය දුක පිළිහිඳ දකින්නවා කියන්නේ ওই ක්‍රමයෙන් දකින්න. එහෙම දකින්නකොට මොකද දකින්න? දුක පිළිහිඳ ප්‍රියභාවයේ සිඳුනහම තමයි. ওই වැහිලා තිබිච්ච දුක දකින්න පටන් ගන්නවා. ඒ දකින්නකොට දුකේ ඥානං කියන්නේ මොකක්ද? ඔන්නේ වැහිලා තිබිච්ච විද්‍යරකන් වැටෙහි තිබිච්ච යමක් වැටුණා ලෝකයේ කියන එක මේ තරම් දුක් ගොඩක්ද කියන. ඇතකන දිවරාදී ශරීරය මන කියන්නේ මොන තරම් දුක් කන්දලාවත් කියලා වැටහෙන. තමන්ගේ පිරිස කියන්නේ මොන තරම් දුක් ගිලි ගොඩක්ද කියලා වැටහෙන. අධර්මී ඉන්නවා දැක්කහ. අධර්ම හටියු කරනකොට මොන තරම් අපරාධයද මොන තරම් ගිනි ගොඩක් එකද ඉන්න වෙලා තියෙන කියලා වැටහෙන. ඒ වගේම අතුරු කරන තරල්කාරී දේපොළ ඉඩකඩම් ආදී දැක්කහ. ඒවනේ ගහ වරා ගන්න, කපා කොටා ගන්න, ස්වභාවයේ පැන ගන්න ස්වභාවයේ දැක්කහ. මෙයා මොන තරම් මහා ගිනිගොඩවන්ද කියලා වැටහෙන. ඉතලා ප්‍රියමනාපේ වැටහිච්චා. දැන් අප්‍රිය අමනාප වස්තු හැටියට වේන. හැබැයි ගැටෙන්නේ නැහැ. මොකද වෙන්නේ? ඒවා ගිනිගොඩවන් කියලා වැටහෙන. ගින්න වැටෙන මොන නිවන් හොරයි කියලා නිවීම දකින්න හිදී නිවීම දකින්න නම් ඒ වර්ධින ඇලීම බැඳීම අත්හැරලා නිදහස් වෙන්න ඕන කියලා හිතේ. අත්හැරින් වැඩි නිවි ගියාම ඒ දිවිත ගින්න නිවුණා කියලා ගින්න දැකලා නිවන දකින්න. ගින්නේ මිදුණා. අන්න නිවන් දකින්න හැටි. එහෙනම් මෙන්න මේ විදිහට ඒවා පිළි කියලා දකින්නවා. දුක පිළිඳ දැක්කා වෙන්නේ නැහැ. එහෙනම් මෙච්චර කල් අපි පිළිඳ දකින්නට මොකද වෙන්නේ? අපි උපාදාන කලේ මොනවද? කැටි කරලා ගත්ත ඔකෝමනි අර ජාතිදී ඔකෝම කැටි කරලා ගත්තහ. මෙන්න මේ ටික තමයි අපි කාම උපාදානෙ උපාදාන කලේ. භව උපාදානෙ නියෝ පැසෙ යන්න. ඒව පස්සේ හවායන බලාපොරොත්තුවක් ඇටේට උපාදාන කළා භව උපාදානෙ. මම කියලා කෙනෙක් මෙවට ඉන්නවා මෙව විඳගෙන ඉන්න. ඒ මම තමයි මේ බුද්ධි දෙන ඔක්කොම කරගෙන ඉන්නේ කියලා. හදාගත්ත සදාතනික මමේ කදාගෙන දිව්‍ය උපාදානියක් කරගන්න. මේකෙම තමයි හරියට තියෙන වෙන ක්‍රමයක් නැහැ. ආස්වාද ප්‍රයාවින් රස විඳිනා මිසක් වෙන නිදහස් වෙන ක්‍රමයක් නැහැ. ඒක තමයි සූරිය කියලා. අවිද්‍යාව උපාදානියට වහින්. මෙන්න මේක අරගෙන මේ රූපස්කන්ධ වේදනායස්කන්ධ සංඥායස්කන්ධ සංකාරයස්කන්ධ විඥානස්කන්ධ පිළිවද මහා බැඳීමකින් මහා ඇලීමකින් බැඳීමකින් බැඳෙන ආස්වාදයෙන් යගෙන වටිනාවත්තු කියන මෙන්න මේ ආස්වාදයෙන් වටිනවා කියලා බැඳිච්ච එක තමයි කිව්වේ හන්ට උපාදානස්කන්ධය කියලා මෙන්න උපාදානස්කන්ධයේ දුක කියලා දකින්න බැහැ කවදාවත් ලෝක සත්‍යයට මේ ධර්ම දකින්න උපාදාන කරන්නේ වඩිනවා කියලා දුක්තියේ කියාවි. මම කියලා මම කියලා ගන්නේවා දුකයි කියලා කිව්ව කවුරුවත් පිළිගන්නේ නැහැ. ඔතෙන් එනවා.
ඔය ඔබේ ශරීරයේ දුර්වල කිව්වට වදනේද කිව්වට ඒක පිළිගන්නේ කැමති නැහැ. ඔය දීපොල ඉඩකරන් දීතොල හරකපාන මිල මුදල් දූ දරුවෝ අබ දරුවෝ දෙමව්පියෝ මේවා දුක්ගිනි ඔලුවක් කිව්වට එහෙම පිළිගන්න කැමති නැහැ. ඒවැ නිනම් ආස්වාද තියෙන. ඒ කියවා කොච්චර හොඳද? අනේ අපේ සම්ප්‍රදායේ ජීවත් වෙන්නේ දැන් නැහැ එකවායි කොච්චර හොඳද? ඒවා දුක්ගිනි කියන්නේ මොකද? වාගේ හතරක් යටි වලට හොඩි එක. අනේ මේක දුකක් කියලා අහක ගන්න පුළුවන් එකේ. ඉන්නව අල්ලගෙන පොඩි කරගෙන මයි රාක් කැටියගේ. ඉනි ගොඩක් කිව්වත් එහෙම වයින්ව කිව්ව එක නා. එන පංච සංකීර්තේන පංච උපාදාන කන්දා දුකා කියන්නේ අරන් තියෙන්නේ. කො දුකා කියන්නේ. හෙඩි කරලා ගත්තා දුක ආරි හතේ දකින්නලා. ඔන්නේ උපාදාන කන්දේ දුකා කියලා දකින්න ඕන. නව දකින්න පුරුදුලා තියෙන ලෝක සත්‍යය පංච උපාදාන කන්දා සුඛා කියන දුකා නෙමෙයි. සුඛවතින් දකින්න. මෙන්න මේක තමයි යත ලෝක සත්‍යය වරද්දාගෙන තියෙන්නේ නැත්තන. පංච උපාදානස්කන්ධේ දුක වශයෙන් දකින්න ඕනේ දුක ආරි සත්‍යය දකින්න. සුඛ වශයෙන් දකින්න තාක් කල් බුද්ධිය ඥායයෙන් විපරීතයි. ඔකට කියන විපල්ලාස. පිළිෙන දේවල් නොපිළිෙන දේවල් එකේ දුව දේවල් හැටින් දකින්න. අපි ඉස්සරහට පිළිෙන හැටි. ඒ පිළිෙන මොකද? ඒකට ප්‍රතිකර්ම හොයගන්න. ඉවන් යම්කිසි తాවකාලික ප්‍රතිකරණයකින් සමුදිත කරගෙන ඒවා සුව හැදීරලා දකි. ලෝකේ ප්‍රතිකාරම දිනවනේ පෙළෙනේවත්. දාලයන් ඒක සුවයක් අනේ වැරදි ආකාරපෙක. ඕකට කියන අනිත්‍ය නිත්‍ය ගන්න. ඒවා හොඳයි කියලා ගන්න. පෙළෙන්නේ නැති ඒවා හැටි. ඔය කියන දුක් ගිනි වල වැහිලා තියෙනවා. ඔවා සුඛයි කියලා ගන්නවා. දුක්ඛේ සුඛයි. දැන් දුක්ඛේ සුඛේ කියලා ගන්න. අසාර දේවල්. සාරයි කියලා ගන්න. අනත්ත්‍ය අර්ථසයි. කිසිම සුභයක් නැති කුණු ගොඩව. සුභ දේවල් හිටින අසුභේ සුභසයි. මෙන්න මේ විදිහට ලෝක සත්‍ය විපරීත දෘෂ්ටියකින් යන්නේ. යම් දවසක අනිත්‍ය අනිත්‍ය හැටියට දුක දුක හැටියට අනත් අනත් හැටියට අසුභ අසුභ හැටියට දැකීම ප්‍රගුණ කරන්න ඕන. එහෙම සුතවත් ආරි ශ්‍රාවක වෙන්නේ යන්නේ එහෙමයි. එහෙම කරගෙන ගියොත් මොකද වෙන්නේ? සුතව ආර්ය ශ්‍රාවක කියන එක කරා. ක්‍රමයෙන් ක්‍රමයෙන් ප්‍රගුණ කරලා සියලු ආකාරයෙන් සියල්ල පිළිවට අනිත්‍ය අනිත්‍ය හැටියට දුක දුක හැටියට අනත් අනත් හැටියට අසුභ අසුභ හැටියට 100 100ක් දැක දාන අරි හඳුනා. එතන අරියක් වෙන්නේ නැහැ. එතන මේ මාර්ගයේ කෙටිය වැරිනවා. ටික ටික අඩු වෙලා යනවා. එද දුක ආරිසන්තිය කිව්වේ මොකක්ද? ওই දුක පිළිබඳව සම්පූර්ණ දුක පිළිබඳව දකින්න ඥානීය පහළම දාන දුක ආරිසන්තිය සම්පූර්ණයෙන් දැක්කම ඒ රහතන්වා. එතකන් දුක ආරිසන්තිය සම්පූර්ණයෙන් දකින්නේ නැහැ කවුරුවත්. සෝදාපන්න බුද්ධිය බොහොම අල්ප මාත්‍රියක් දකින්න දුකයි හත්ති හතරපායි නිදාගෙන මඩමට මනස සුද්ධ කරන්නේ ඊටිය දක්සයි බලවත් ඊටිය කාම ලෝකේ විලාහින්න බලවත් නැහැ ඊටය කාම ලෝකේ තව උපදිනවා අකදාගානීගේ තත්ත්වෙට වැඩෙනකොට ඊට වඩා නිකන් තුනට බලවත් කියලා දකින්න කාම වස්තු ගිනි කියලා දකින්න එක්තරා මඩමක හැබැයි ආස්වාදෙ විඳින්න නම් ඕනේ. ඒ ටික තාම දැකේ නැහැ. ඒක සුව හැටියට දකි. අනාගාමී කෙනෙක් ඉන්නවා. එයා දකිනවා කාම වස්තු කිරේ දිලි තියෙනවා. අත්තරම සාමන සාන්තයි ප්‍රණීතයි. බණ අහනකොට දහම්මගේ ඉන්නකොට එහෙම ඉඳන් නම් කොච්චර මොකද? දහම් ආස්වාදයෙන් එයා පෙරවිලයි. පළවෙනි දැන් දහම් ආස්වාදයෙන් දීලායි. උදුර දහමින නගමුණ දීකරමි ධර්මයේ දීකරමි ඒ මාර්ගය වඩමි ඒ පියවනාකෙන් ඇවිලා ඉන්න ගැන කතා කරන්න කැමති ඒ ඇසුරු කරන්න කැමති ඒ මට්ටමේ ඉහළ ගියේ ඒ ජීවිතේ ඉදිරියට පාවා ගන්න කැමති හරි අද මහන්සි
සියලු දුක්ඛාර සත්‍ය සම්පූර්ණයෙන් දකලා කියලා වර කරනවා. එදාට කිසි දෙයක් ඇරෙන්න කැමති නැහැ. කොයි ලෝකෙට වැදගත් නැහැ. ඒ මාර්ගයම ඉගෙනම වැඩි වැඩි යන්නේ දුක්ඛාර සත්‍ය කියලා දකින්න මොකද්ද? ඔන්න ඔය කියන දකින්න නුවණක් තියෙනවා. ඒ ඥානීය ගෝචරේනා මෙච්චර කාල සුඛයි සුඛයි කියලා හිතාගෙන උපාදාන කරන දුක් වල මෙයා දුක් ගිනින්නේ කියලා දකින්න නුවණට පහ දකින්න බලන්න ගන්න. අන්නේ දකින්න නුවණට කියනවා දුක්ඛේ ඥානං කියලා. දුක ආරි සත්‍ය කියන්නේ අන්නේ නුවණ. දුක නෙමෙයි. ඒ දකින්න දුක දුක්ඛ සත්‍ය වේද දුක්ඛ සත්‍ය දුක්ඛ වේද. දුක දුක්ඛ වේ දුක්ඛ සත්‍ය නොවේ. අන්නේ වෙන සත්‍ය. ආ දුක්ඛ සත්‍ය කියේ මොකද්ද? ඔය විදිහට වැහිලා තිබිච්ච දුක් වල දකින්න නුවණක් තියෙනවා. සම්තරමං වැහිච්ච දුක් විවර විලා දැක්කම යම් නුවණකට ඒ මට්ටමට දුක්ඛේ ඥාන ප්‍රගුණ වෙනවා. එතකොට ඉන්නවා මේ. ඒ යථාර්ථයේ දකින්න මේ උපාදාන ස්කන්ධයේ නිසයි මේ දුක් ඉන්නේ ඉන්නේ කියලා දැක්කහම. අන්නේ උපාදාන ස්කන්ධ දුක්ඛේ දකින්න ඕන. දුකට හේතුව මේ කියන්නා වූ බැඳීමනේ ඇලීමනේ කියලා දකින්න. ඒ දකින්න ඥානීය කියනවා. දුක සමුදේ ඥාන. උපාදාන ස්කන්ධය නෙමෙයි කියන්නේ. උපාදාන ස්කන්ධය කියන එක ඇලුම් කරන ආසාව කියන එක තමයි මහ භයානක. ඒක තමයි මේ කියන්නා වූ දුක්ගිනි කන්දරාව අරගන්න මුල් වෙන්නේ කියලා. දකින්න නොවනක් තියෙනවා. අන්නේ නුවන්ට කියනවා දෙවැනි ආර්ය සත්‍යය දුක සමුදේ ඥාන. ඒ තුන්වෙනි ආර්ය සත්‍යයක් තියෙනවා. බලන්න මෙන්න මේ කවුදේ විරෝධ කරොත් නිසා මේ ආසාව විදහැරියොත් නිසා මේ දුකෙන් මිදෙන්න බෑ කියලා දකින්න නුවන්. ඒක නිසා දුක නිරෝධයේ ඥාන. ඒ ඥාන. එන මොකද කරන්න ඕන? හේතුව දැකලා ලෝකයේ අනිත්‍ය දුක අනත් අසුබ වශයෙන් ආදීනව බලන්න ඕන. වෙන්නේ මේ ආනිසංසය විතර දකින්න ඕන. ඒක සීකරෙන ගියමගේ අරකොට ඊට අනුකූලව සංවරභාවයෙන් යුතුව කටයුතු කරනකොට මේක පූර්ණ වෙලා හිටන් දුක සමුදය අත් නිරෝධ වෙලා යනවා කියන මෙන්න මේක දකින නෝනක් තියෙනවා. මේක දුක නිරෝධගාමී ප්‍රතිපදාය ඥාන. මෙන්න මේක තමයි මූලික සම්මාදිට්ඨිය වශයෙන් හඳුන්වලා ඥාන සම්මාදිට්ඨිය තමයි උතුම්. ඔය ඥාන සම්මාදිට්ඨිය තමයි මාර්ග සම්මාදිට්ඨියට වැඩෙන්නේ. ආරි වාග්ය වදින පටන් ගන්න ඥාන සම්මාදිටියෙ ඔයදී දැක්ක කියලා. දැකලා නිතර සිහි කරනකොට මොකද වෙන්නේ? ලෝකේ අසාරයි. මොනවල් ගන්නද? ඒ ඥානය ඇති කියලා මෙන්න මෙහෙම අදහසක් ඉන්න පටන් ගන්න. ඒ තමයි මාර්ගප්‍රඥා. වැඩිද පටන් ගන්න මාර්ගප්‍රඥා. එහෙනම් මාර්ග සම්මාදිටිය කියලා මොකද කියන්නේ? එදිරි කම්මද කම් සම්මාදිට්ඨි ධ්‍යාන සම්මාදිට්ඨි කියන දෙකක් ලෞකික වශයෙන් ලෝකේ තියෙනවා. ඥාන සම්මාදිට්ඨිය මේ ධර්ම ශ්‍රවණය කරලා ලැබෙනවා. මාර්ග සම්මාදිට්ඨිය තුලින් ඔය විදිහට වැඩිට පටන් ගන්නවා අසාර ලෝකේ මොනව අල්ලන්නද. ඉතින් අනිත්‍ය ඔබණගිලා දැක්කා ඉන්න දිනවා. හිතෙනවා. මේ හැමදේම පෙළෙන ලෝකේ මොනව හොඳයි කියලා ගන්නද. පෙළෙන ලෝකයක් මේකේ. පෙළීම මුල් කරගෙන ලෝකයක් හාරයි කියලා අපි ගන්න හරියක් නැහැ. එතන ඒකෙන් ඊය අත්‍යයි අනිමිත විමෝක්ෂය කියලා අපි ඒකට කියනවා. බුදුරණහා පිළිම විදියට බුදුරණහාතේ පෙළලා තියෙනවා අනිමිත විමෝක්ෂය. නිමිති කරන්න බලන්නවත් හිතන්නවත් වටින්නේ නැහැ මේ දුක්ඛිත රෝගේ කියන්නේ. ඔහොම අදහසක් ඒක. අන්නේ අදහස නුවන්ට ගෝචර වෙලා. අතහැරි අතහැරි යන ස්වභාවයක් ඒක. මෙන්න මේ ස්වභාවය වෙන්නකොට කියනවා මාර්ග ප්‍රඥා වැඩෙනවා නේද? ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩෙනවා කියලා. ඒතර තව එකක් තියෙනවා. මේ ආස්වාද විදිහට යන සැපයි සැපයි කියනවා මහා භයානකයි. ඒවා කවදාවත් හොඳයි කියලා හිතන්න ගන්න හොඳ නැහැ. ප්‍රණීතයි කියලා ගන්න වටින්නේ අනේ මහා භයානකයි. අප්පා කවදාවත් ඒ වැයෙන් ඇලුම් කරන්න යන්න හොඳ නැහැ. වැඩක් නැති කිද්දයක් නේ කියලා. ඒවැ නිදහස් කියන කොච්චර සාන්තද ප්‍රණීත කියලා දකින්න ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ ආයත කියනවා දුක්ඛාන පස්සනා මුල් කරගෙන අප්පණිහත නිවන් ලබනවා කියලා. ප්‍රණීතිය අත්හැරීමෙන් ලබන්නා වූ නිවන් සුවේ දරයිකම නිවන්පත් වෙනවා. නිවන කාට දකින්න. මොකන්ද නිවන?
අත්හැරියා නම් නොහැරියා නම් විදියා නම් ලෝකයේ කෙලින් දින බලාපොරොත්තු. තව කෙනෙක් ඉන්නවා. කොච්චර ප්‍රියයි මනාපයි මුදා ගියා ලෝකේ බදන්න ගියා. අවත්තර එකමහරයක්වත් කියන එකක් නෑ ලෝකේ කියන්නේ. මොකදන් ගානේ ගෙවිලා යන කියලා. ගන්න හරයක්. මෙන්න මෙහෙම දකි අනත්තාන වස්තතාව. අන්න එයාට කියනවා ලෝකයේ හරේ ශූන්‍යයි කියලා කරත් අවිනෝ වෙන විදිය. ඒ මාධ්‍යෙත් කියනවා ශූන්‍යතේ විමුක්තිය. ඔය විදිහට තුන් ආකාරයේ විමුක්ත පුදු තුනක් තියෙනවා කියලා අපේ. එහෙනම් නිවර්ණ පාරවා තුනක්. මොකක් තුනක්? නිවර්ණ යන ආකාරය මොකද කරන්නේ තුනෙන්ම ලෝකයේ පිළිබඳ බලාපොරොත්තු අත්හැරියා නම් නොහැරියා නම් විදිය. යම්තරමක් ලෝකයේ පිළිබඳ බලාපොරොත්තු අත්හැරීම වෙලෙ විදියේ තරමට මාර්ග ප්‍රඥාව වැඩි. අන්නේ වැඩින අවස්ථාවල ධර්ම ශ්‍රවණය කරන මොහිලාවක් උපනිශ්‍රේ කරගෙ පළමු අත්හැරීම වෙලෙම විදී ගිහිල්ලා යම් කිසි දෙයක් ලෝකේ නිදහස් වෙලා තමන් කය ගත හිත නිදහස් වෙලා ගියා නම් සැහැදිලා යනවා. නැවත වාරයක් බලාපොරොත්තු එන්න නිදහස් වෙලා යනවා යථාර්ථය දැක. මෙන්න මෙදාන කියනවා ආරයන්ටායක වාල්ගේ සම්මා ඥානෙ මුල් කරගෙන නැත්නම් සම්මා දිට්ඨිය මුල් කරගෙන ගත ඥානෙ ඥාන සම්මා දිට්ඨිය මුල් කරගෙන මාර්ග සම්මා දිට්ඨිය වැඩිලා වැඩිලා පළවෙනි අවස්ථාවේදී මාර්ගාංග 8 එක හිඳක පහළ වෙන මොහොතක් මේ අන්නේ මොහොතේදී හැඩ ගන්නවා සම්මා සමාධිය සමග අතහැරීම වැඩිමදී නිදහස් වෙන ඥානයක් එක්කලා අතහැරීමක් වෙනවා. අන්නේ අතහැරීම වැඩිමදී නිදහස් වීමත් සමග නිදා නිවන අත්දැකි දෙපාරක් අත්දකින්න දෙයක් නෑ. ඒ පළවෙනි අත්දැකීම. ඒ දැක්ක අත්දැකීම මට්ටමක් තියෙන. ඒ මට්ටම ආපහු යන්නේ නෑ. ඉලිහෙන්නේ නෑ. ඒ අත්දැකනවා අත්දැකනවායි ලෝක ගුණ යම් බලාපොරොත්තුවක් නැවත ඉන්නේ නෑ. එන්න හේතු නැතුව මත්දැකෙන අනුසයත් එක්ක. මෙන්න මේ අවස්ථාවේ වෙන සෝවාන් ඵලයටවත්. එහෙම කෙනෙක් නැවතත් මේ දහම් මෙහෙම සිහි කරනකොට අසාර ලෝකේ මොනවා අල්ලන්නද කියලා. අර ශූන්‍යද අනිමිත්ත අපණීත කියන මේ තුනේ කොහොමද තමයි ගැලපෙන එක මතුවෙලා. අසාර ලෝකේ මොනවා නම්ද අත්යෙන් වැඩි නිදි යන වාසරය. තව අවස්ථාව. ඒ කියන්න පස්සේ විධාන කොටසක් අත්යෙන් නිදහස් වෙන. මනස නිදහස් වුණාට පස්සේ කය සමතුලිත වෙනවා ඊට. දීපාරක කය හැදින්නේ ඒක අපව වෙන්නේ නැහැ බලාපොරොත්තු අත්හැරෙන්නේ. අත්යෙන් ලැබියා. විශාල නිදහසට පස්සේ මෙන්න මේකද කියනවා චතුර්දාගාමී ඵලයට පත් වෙන තුන්වෙනි අවස්ථාවක් එනවා. ඔය විදිහම බලාගෙන යනකොට කාම ලෝකයේ පිළවඳ අල්ලාගත්ත බලාපොරොත්තු අත්හැරලා මොන ගිනි ගොඩක් මොනවල්ල අත්හැරලා ගිහිල්ලා නිදහස් වෙනවා. නිදහස් වෙනාට පස්සේ අත්හැරීම වැළලී නිදහස් වෙච්ච මානසිකත්වයේ උපරිමයෙන් මට්ටමක විහිදෙනවා. දහම් සුවේ හිත පිහිටනා සමාධියේ හිත පිහිටනා නිසා ලෝක ආස්වාදයේ බැඳෙන බලාපොරොත්තු නැති වෙලා අනාගාමී ඵලයේද පිටන්නේ එහෙමයි. අරිහත් වෙනපත් වුණා තුන් ලෝකයේ නිදහස් වෙච්ච උපරිම අවස්ථාවක්. ඒ අවස්ථාව අරිහත් වුණා තියෙනවායි තේරෙන්නේ අනික් කෙනෙකුට වටහා ගන්න කිව්වත් තේරෙන්නේ නැහැ. සියල්ල පිළිවඳ බලාපොරොත්තු අත්හැරලා ගියා. මොන බලාපොරොත්තුවක්වත් තිබුණ නැති. ඒ තමයි අවසාන අරිහත්ත්වයේ අරිහත්ත්වයෙන් කෙලවර කරන්නේ දෙදාම කෙරේ. ඉතින් මෙන්න මේ ආකාර මාර්ග බල හතර ලබන්නේ ආරිය මාර්ගයේ පිළවඳව දකින්නේ මේ ශාසනයේ පිළවඳ සුතවා ආර්ය ශාවකෝගේ දෙනි පටන් ගත්ත මේ ශ්‍රී සද්ධර්ම රත්නයේ ශ්‍රවණය කරලා ඒ ධර්ම අවබෝධයන් ඔය කියන මාර්ගයේ විදිහට වැඩිච්ච කෙනෙක් නිසා මේ පිළතර අසුතවා පුතඥය කියන අයට මේ ධර්මයේ තේරෙන්නේ නැහැ කවදාවත්. එහෙනම් දුක්ඛාර සත්‍යය වටහා ගන්න පුළුවන් කමක් නැහැ. චතුරාර්ය සත්‍යය වටහන්න පුළුවන් කමක් නැහැ. මේ ධර්මයේ පිළතර ඉන්න අය. ඉතින් නිතරම ධර්ම අහන්න ඕනේ. ඔය කියන ආකාරයෙන් අනිත්‍ය දුක් අනාත්ම කියන මේවා හරියාකාරව අර්ථවත් වටහාගෙන චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද කියලා අර්ථවත් වටහාගෙන ඊට අනුකූලව මෙනෙහි කරන ප්‍රවණ කරගන්න ඕනේ. මේ දේ ප්‍රවණ කරනකොට දුක්ඛාර සත්‍ය මුල් කරගෙන නිවන් මඟ පූර්ණ කරන්න වැඩි. ඊතාවෙදී ඔය විදිහට අරගන්න තේරුම් නැති දහම් කියනවනේ නැවත ප්‍රඥා කාලා නැවත සාකච්ඡා කරලා දැනගන්න.